කමඨහන් වාර්තා කියවීමට මම කසුන් මහතාට ආරාධනා කරනවා. සර්වන් සරණයි ස්වාමීන් වහන්ස. සර්වන් සරණයි. ස්වාමීන් වහන්ස, දැනට අපිට හම්බලා තියෙනවා කමඨහන් වාර්තා හතරක්. ඒ හතර කියවීම සඳහා අවසරයි. පළමුවන වාර්තාව තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. තිරිත් පරිදි ආසනයේ වාඩි වී සිත කය වෙත යොමු කරමින් කයේ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් නිරීක්ෂණයක යෙදුණා. හුස්ම ගන්නා ආකාරයට කය උස් පහත් වන අයුරින් ඒ සියලු ක්‍රියාවන් ක්ෂණයක් පාසා නිරුද්ධ වන බවත්, මේ සියල්ල නොනැවතී පවතින ක්‍රියාදාමයක් බවත්, දාමයක් පමණක් බවත් වැටහුණා. මෙලෙස තරමක කාලයක් ගත වෙද්දී ඉස් කියන අවකාශය දර්ශනය වුණා. ඒ දෙස බලාගෙන සිටියා. හිස්තන කියන්නට දෙයක් නොමැති තරම්ය. බලාගෙනම සිටියා. හිස් භවයේ කිසිම වෙනසක් නැහැ. ඒ එලෙසම පවතිනවා. තරමක කාලයක් ගත වෙද්දී ඒ දෙස බලා සිටීම තරමක් අපහසු වීම සිතට නැගීමත් සමග අවකාශය නොපෙනී ගියා. මෙහිදී අවබෝධ වුණා සිතිවිලි වලින් හිස් වූ සිත අවකාශය බවත්, සිතිවිල්ල සිතට ආපාත ගතවීමත් සමග පෙරපසු නොවීම අවකාශ නිරුද්ධ වූ බව. සිතිවිල්ලද ඒ ක්ෂණයෙන්ම නිරුද්ධව නැවත බලා සිටිය. අවකාශය නැවත දර්ශනය වෙනවා. අවනිමත් සිතින් ඒ දෙස බලා සිටිය. මෙහිදී සිත තරමක වේලාවක් රැඳී තිබුණත් නැවත නිරුද්ධ වී ගියා. මෙලෙස තරමක් වේලා ගතවීමෙන් අනතුරුව පරයන්කෙන් මිදුණා. සමස්ත පරයන්ක පුරා අද්දුටුවේ පැවතුණු පවත්වාගත හැකි කිසිවක් නොමැති බවයි. සිදු වූයේ හටගත් හැම සිද්ධියක්ම නිරුද්ධ වන බවයි. මෙහිදී හැම සිද්ධියකම හටගැනීමක් පැවත්ම නිරෝධනයත් පැහැදිලිව ඇති බව අවබෝධ වුණා. එසේම කිසිවකුගේ සහභාගිත්වයක් නොමැතිවම සිදු වූ ක්‍රියාදාමයක් පමණයි. දවසේ හැම මොහොතක්ම සතිමත්ව ඉන්නට උත්සාහ කරනවා. මේ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවයද නිවනේ සැනසීමද ලැබේවා. තෙරුවන් සරණයි. කොමන ඒ ජීවිතයේ සිහිය පවත්වනකොට මේ වෙනස් වෙවි යන මේ විදිහ ජාලයක් තමයි තියෙන්නේ කියලා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක දැනුනම් පස්සේ අර ඒක තියෙන ජීවිතයේ තියෙන අපි හිතන් ඉන්න කෙලෙස් වලින් තියෙන ඒ රසය නැති වෙලා යන පටන් ගන්නවා. මේක දුරුනම් පස්සේ මේ අපි දකින්න පටන් ගන්නවා මෙන්න මෙහෙම ගලණයක් පවතිනවා. මේ ගලණයට හිත පවත්වගෙන ඉද්දී සිහිය පවත්වන ඉද්දී අසු වෙනවා මේ වගේ හිස් ස්වභාවය. ඒ වගේම ආ හිස් ගතිය නැති වෙන ස්වභාවය දකින්න පටන් ගන්නවා. ඉතින් ওই දෙකේදී අපි බලන්න ඕනේ කොහොමද මේ දෙක සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ. මේකට තියෙන රුචි අරුචිකම් මොනවද? හිස් කමට තියෙන ළඟා කර ගැනීමක් විශේෂ එකක් කියලා කැමැත්තක්. හිස් බව නැති වෙනකොට කැමැත්තක්. හිස් බව එක්ක තියෙනකොට අකමැත්තක්. හිස් බව නැති වෙලා යමක් තියෙනවා දැන් සිහියට අහු වෙන්න දෙයක් කියලා කැමැත්තක්. මේ විදිහට මේකට හිත යමක් අනිවාර්යෙන් ඇතුලෙන් කෙරෙනවා. යන්නේ ඒක දකින්න ඕනේ. ඒක දකින්න උත්සාහයෙන් යනවා. ඒ වගේම අවකාශය කියලා ඒ අපි ඔය කතා කරන දෙක සාපේක්ෂ දෙයක්. ඒක මේ 100ට 100ක් තියෙන එකක් නෙමෙයි. මේක බුදු පියාණන් වහන්සේත් පෙන්නනවා. ඒක උනත් හිතෙන් හදාගත්ත සංඥාවක්. රූපයට සාපේක්ෂව මේ රූපයේ තියෙන රළු ගතිය සිහියට අහුනම් පස්සේ රූපය කියලා අපි කතා කරන්නේ කය එහෙම නැත්නම් සක්මනක වම දකුණ වශයෙන් යන ඒ දැනීම ආස්වාස ප්‍රස්වාසයේ පරියන්කෙන් නම් එහෙම නැත්නම් කයේ හිඹීම ඇකිලීම හරහා කය හරහා ඉරියව්ව හරහා ඇති වෙච්ච තත්වයක් යන්නේ රූපය සිහියට අහුනම් පස්සේ ඒකේ තියෙන රළු ගතිය තේරෙන පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන්. ඒක රළු වෙද්දී ඒක දකිනකොටම සියුම් පැත්තට යොමු වීම සිද්ධ වෙනවා. ඒක ස්වභාවිකයි. ඒකයි බුදුන් වහන්සේ පෙන්නලා තින්න අපි ධර්මයේ සිය පවත්වනෝ නම් ධර්මයේ ගලණය ඉබේ සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේට රළු ගතිය දකිනකොට සියුම් පැත්තට යෑමක් තියෙනවා. ඉතින් අර රළු බවට සාපේක්ෂ එකක් තමයි වේදා කියන්නේ. ඒක මේ
අවකාශය හරියටම දැක්කා 100% අවකාශයමයි කියන එක නෙවෙයි. ඒක තුළ අපි දකින සාපේක්ෂ සංඥාවක් එක තියෙනවා. විද්‍යාංශ පෙන්නවා සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති ඒකා සංඥා නිරුජ්ජ. එතකොට ශික්ෂාව වැඩි වීම නිසා සිත සමාධි ප්‍රඥා එහෙම නැත්නම් මේ ඒකායන මාර්ගයේ සතිය සතිමත් වීම හරහා තමන් සාක්ෂාත් කරපු කාරණයක්. එතකොට ඒක සතිමත් වීම හරහා රූපය ගිවං කළා. ඒ රූපය කියලා ඉතියාක් තිබුණේ සංඥාවක්. ඒ සංඥාව නිරුද්ධ වුණා, අලුත් සංඥාවක් ඉපදුණා. මොකද්ද දැන් හිස් කියලා? ඒකත් සංඥාවක්. සංඥාවක් කියනකොටම අනිත් එකත් ඔබ තුල තියෙනවා. මොකද්ද? රූප, වේදනා, සංස්කාර, විඥාන. ඒ නිසා මේ අපිට තේරුම් ගන්න, පේන, හිතන හැම දේ තුල මේ පහ අඩංගුයි. සියුම් වශයෙන් කියන්නේ මේක දැනගන්න ඕනේ. මේක මේ අවසන් නිෂ්ඨාවක් හෝ විශේෂ මේ කාරණයක් නෙමෙයි කියන දේන් බලනවා. සතියට අහු වෙන තවත් තැනක්. ඒ නිසා ඒක දිහා බලාගෙන කටයුතු කරනවා. ඒ තුල 100 ඒ වෙලාවට තියෙන වෙලාවට හොඳටම ඒක විනිවිද බලන්න. ඒ තුල මොකද්ද තියෙන්නේ මේ මොහොතේ? හරියට මොකද්ද තියෙන්නේ? මොකද්ද දැනුවත් භාවය? මොකද්ද තියෙන විඳීම කියන දේ බලමින් ගත කරනවා. අන්න එතකොට අපි වර්තමානයේ ඉන්නේ. පුර කිසිම දෙයකට අතපොවන්න බැරි වෙනවා. කර්මයන්ට මේකට ඇවිල්ලා බැහැ ගන්න බැරි වෙනවා. මොකද මොහොතක් පාසා ගත කරන ඒ ආර්ය ජීවිතේට ඒ මොහොතේ අපි සම්බන්ධ වෙනවා. ඒකට අපි එකතු වෙනවා. ඉතින් ඒකත් දැනගැනීමෙන් ඒක අවකාශ විතරක් නෙමෙයි රූපේ තියෙන වෙලාවට නැත්නම් හුස්ම දැනෙන වෙලාවට සක්මනේදී මේක කරන්න පුළුවන්. මේ මොහොතට අවදි වුණාම ඉතින් ඒකයි වැදගත් භාවය තියෙන්නේ. ඉතින් ඒක වැදේනකොට මේ විදිහේ තැන් දකිනවා. ඒවා තුල අපි නවතින්නේ නැහැ. ඒවට ටැග් ගහෙන්නේ නැහැ. ඒක තිබුණා ඊළඟ මොහොත කියමින් සතිමත් වෙවි ඉදිරියට ගමන් කරන්නයි තියෙන්නේ. ඉතින් ඒක යම් යම් විදිහකින් එදිනදා ජීවිතෙත් උපකාර වෙනවා. ඒ ගන්න බවත් මතක් කරලා තියෙනවා. මේ විදිහට මේක තුල මේ මොහොතේ සකස් වෙන මේ රූපයක් වශයෙන් ඒක වේදනාවක්, ඒක සංඥාවක්, ඒක සංස්කාරයක්, විඥානයක් කියන මෙන්න මේ මූලක් හැම එකේම ඇති වෙන මූලක්. එහෙම නැත්නම් ඒකට යම් ප්‍රමාණයකට නිකන් කියතගෙන සිතුවිල්ලක් එහෙම එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒක බලන් ඉන්න මමෙක් මේ දි අන්න මේ විදිහට බලන්න උනන්දුවෙන් යන්න කියලා මතක් කරන්න. එමයි ස්වාමීන් වහන්ස ඊළඟ වාර්තාව සතිමත් සක්මන්. පළමුව නිදහසේ වාර 6ක් ඇවිද හිටගෙන මට දැන් මම දැන් මෙතන යයි ශාරීරියේ හටගත් ඉරියව්ව අරමුණු කළා. අනතුරුව විනාඩි 10ක් වම දකුණ ලෙස ඇවිද්දා. පසුව පයෙහි දැනීම නිරීක්ෂණය කරන විට අද බව, රළු බව, තෙත් බව සිසිලස දැනුණා. සූර්ය රශ්මිය ශරීරය මත පතිත වී උණුසුමක් දැනුණා. කුරුළු නාද ඇසුණා. සක්මන් කරන විට බොරළු පෑගේ සියලු ශබ්දයක් සිහුම් ශබ්දයක් නැගුණා. විලුඹ ප්‍රථමව එසවී ප්‍රථමව තැබුණා. ඇඳුම් මේ දෙපසේ ස්පර්ශ වුණා. විලුඹ කොට්ටය හා ඇඟිලි අනුපිළිවෙලින් එසවුණා. දකුණු පාය ශරීර බර වැඩිපුර දැරුවා. ශරීරයේ දෙපසට පැද්දුණා. හා ඇඟිලි මගින් පාය ඉදිරියට තල්ලු වුණා. ලේවකය දනුනේ තද එක පායකට ශරීර බර මුළුමනින්ම සමවෙන්න ලේවකය දනුනේ නෑ. ඒක එක පායකට ශරීර බර මුළුමනින්ම යෙදෙන විට අනිත් පාය බිම ස්පර්ශ වුණේ නෑ. සක්මනේදීට වටා හැරෙන විට විලුඹ එසවුනේ අඩුවෙන්. සිතිවිලි ගලා ආවා. සක්මන අතරතුර බහුල ලෙස විවිධ සිතිවිලි ආවා. සතිමත් පරයන්ක ඉඳගෙන මම දැන් මෙතන යයි සිතා පිම්බීම හැකිලීම නිරීක්ෂණය කළා. පිම්බීම සෙමින්ද දීර්ඝවද සිදුවුණා. හැකිලීම වේගයෙන් හා කෙටිව සිදුවුණා. සිතිවිලි රාශියක් ආවා. වේදනා ආවා. ස්වාමින් වහන්ස මට සතිය අඛණ්ඩව පවත්වා ගැනීම දුෂ්කර වී ඇත. ගමනක් ගොස් ආ විට අසතිය බලවත්ය. හිත නිතරම කල්පනාවට වැටේ. හිත කල්පනාවේ නිමග්නව සිටීමට ඇබ්බැහි ඇත. මම මෙයට කැමති නැත. සිතිවිලිවල පීඩනය ප්‍රබලය. සතිමත්ව සිටින කාලය අඩුය.
මේ තත්ත්වය සමනය කර ගැනීමට මට පිහිටවන්න සේක්වා. තෙරුවන් සරණයි පින්වත් සාමණේර. පමණද ඔව් මේකේ හොඳට මේ තොරතුරු බලලා තියෙනවා. සක්මනේ තද ගති රළු ගති තේරුණා, සූර්ය රශ්මිය කුරුල්ලු ශබ්ද আদি මේ ඔක්කොම හොඳට අල්ලගෙන තියෙනවා. ඊපස්සේ ඇඳුම් ගෑවෙන ගති විලුඹ වදින හැටි මේ සියලුම දේවල් තේරෙනවා කියන්නේ මේ මොහොතේ ඔය කියන කරදරේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේ සිතුවිලි ඇත්ති නැහැ පැහැදිලිව. ඒ නිසා සිතුවිලි තියෙන වෙලාවට මෙච්චර මේ හොඳට පිනිච්ච මේ දේවල් පිළිබඳව ආය අවධානය පවත්වනවා. ආපහු ඒ තදරලු ගති දැනෙන හැටි බලනවා, ආය බොරළු වල සද්ද බලනවා, මේ කුරුළු සද්ද වලට මේ හිත යන හැටි බලනවා. මේ විදිහට සිතුවිල්ලෙන් අනිත් දෙයකට මාරු කරනවා. අපිට ඇහිච්ච ඒ මොහොතේ වර්තමානයේ ඇහිච්ච දෙයන්නේ කුරුළු සද්ද කියන්නේ. ඒතර කකුලට දැනෙච්ච දෙයක් ඇඳුම් ගෑවෙන එක, බොරළු පෑගෙන එක. ඉතින් මේ විදිහට මේ දැනෙච්ච දේවල් තියෙන වර්තමානයේ ගැටලුවක් නැතුව ආන්න ඒ දෙකට හිත දානවා. මේකත් තේරිච්ච වෙලාවේ එහෙම නැත්නම් පීඩනයක් ඇති වෙන වෙලාවෙ එහෙම දාමින් මේක දිගට පවත්වාගෙන යනවා. යනකොට කකුලට මේ බොරළු පෑගෙන එකත් බොරළු සද්දත් අරමුණක් වුණා ඒ වෙලාවේ. ඒකේ එක් වෙලාවට කකුල පෑගෙන කොටත් ඒක අරමුණක්, බොරළු දැනෙනකොට ඒ සද්ද ඇහෙනකොට අරමුණක්, ඊළඟට කුරුල්ලු හඬ ඇහෙනකොට අරමුණක්, ඉර අවු වැටෙනකොට අරමුණක්. මේ අරමුණු වලට අවදි වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒව ගැටලුවක් නැහැ. ඒවට සිහිය පවත්වන්න පුළුවන්. යන්නේ වගේ හිත මේ හිතුවිලි වලට යද්දි මේවට නැවත නැවත අරගෙන එක වෙලාවක දෙහිකදී පොඩි පරීක්ෂණයක් කරලා බලන්න. හිතුවිලිත් කියන්නේ අරමුණු. ඒකත් අරමුණක් විතරමයි. කකුල දැනෙනෝ වගේමයි හිතුවිල්ලක් කියන්නේ. කිසිම වෙනසක් ඇති දෙයක් නෙමෙයි කියලා මේක හිතෙන් කියනවාට වඩා එහෙම මේ විදිහට දැන් මේ වෙලාවේ මේ ප්‍රකාශ වෙනවනේ ඒකත් උදව්වක් කරගෙන පිටුවිලි පීඩණය ගණන් නොගෙන කකුලට හිත දාගෙන සද්දවලට ආදී මේ මාරු වෙන දේවල් බලාගෙන මේ හිතුවිලි තව එකකින් එක අංගයක් විතරයි. මෙහෙම මාරු වීමක් තමයි තියෙන්නේ. කකුලට යනවා, හිතුවිලි වලට යනවා, සද්දවලට යනවා, අයි දැනෙන දෙයට යනවා, ඇඳුම් ගෑවෙන එකට යනවා. ওই විදිහට මේ රස්මෙට යනවා. මෙහෙම මාරු වෙලක් තියෙනවා. හැබැයි මේ මනල් මාරු වෙන වෙලාව ඒක දැනවත් වෙන්න උත්සාහ කරනවා. ආන්නේ විදිහට ගත කරනකොට පීඩනයක් වෙන්නේ නැහැ. ඒත් මම මේ වෙලාව දැන් තියෙන එක දිහා බලන්නේ උත්සාහ කරන්නේ. දැන් වෙන්නේ අර පීඩනේ නෙවෙයි, මත සිතුවිලි වලට අකමැත්තක් තියෙනවා. මේක ඉන්න එපා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එතකොට අපිට විඳවන්නම වෙන්නේ මොකද අපි තියෙනවනේ කැමැති අකමැති. එහෙම එකක් නැහැ ආපුදී. අකුලින් යත් මොකක් හරි පණිවිඩයක් අරගෙන ඔයාලද ඒක ඉවරයි ආයා යක් ඔබේ මේ යවෙනවා බලන් ඉන්න තියෙන්නේ අපිට. යන්නේ වගේ කකුල දැනුණා වගේ මේකේ මාරු වුණා වගේම මේකත් වෙනවා. ආන්නේ විදිහට මේක දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. බලාගෙන ඉන්නකොට ඒ පරියන්කේ දුන්නත් තෙම්බීම හැකීම තියෙනවා, උස්ල තියෙනවා, සද්ද තියෙනවා. මේ විදිහේ මාරුවක් අපිට පේනවා. ආන්නේ වෙලාවේ සිතුවිලි වලින් එන අර පීඩණය පොඩ්ඩක් පරාද කරන්න හුස්මට දා මේ තිබීම ඇකිලීමට ආපහු දානවා. දාලා දාලා ශක්තියක් හදාගත්තා. ටික වෙලාවකින් ආ ඔයා එන්නකො හිතුවිලි කියලා ඒ දිහා බලන් ඉන්න මම. ඔය ඔයත් ආවත් විශේෂයක් නෑ, ඔයත් අර වුණත් තමයි මේක අසුරු බපෙන්බීම ඇකිලීම වගේමයි කියන වටිනාකම ඒකටත් දෙනවා. දීලා මේකත් අරමුණක් කරගන්නවා. ඒ විදිහට ගත කරගෙන යනකොට අපිට ඒ බාධාවක් බවට පත් වෙන්නේ නෑ. ඒ නිසා එතකොට අපිට බැගෑවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්තම් අපි මේ බැගෑවීමක් කරනවා. එහෙම නැත්තම් අපි ඔය දෙයයන් ආශ්‍රය කියලා වඳින්නේ. දෙයනේ මා බේරගන්න, දෙයයන් ආශ්‍රය මාව මුදවා ගන්න සීක්වා කියලා ඔතන වගේ තියෙනවා. ඒ වගේ ඉස්සර මාත් පුරුදු වුණා ඉස්සර කතෝලික මේ ළමෙක් සම්බන්ධ වෙලා ගෑන ළමෙක් එක්ක ඉතින් ඒ පුරුදු වෙනවා දැන්. ඒක ඉතින් කසාද බැන්දම් පුරුදු වෙන්නේ නැහැ. ඉතින් ගීතිකාට පාඩම් කරනවා ඒවා ඉන්නවා. ඉතින් ඒ ආහාරය ඇත්තර ඒව හොඳ ගති තියෙනවා මේ කට්ටිය. දැන් ඔය ආහාර එහෙම මේ ගන්නකොට මේ කෑම සෑම දිනපතා ගන්න ආහාර ඒගොල්ලෝ ප්‍රත්‍යවේක්ෂාව වගේ එකක්. ප්‍රත්‍යවේක්ෂාවක් ඇත්තරම වෙන්නේ මේ එදිනෙදා ආහාරය අපිට ප්‍රදානය කර මැනවි කියලා මෑණියන්ගෙන් ඉල්ලනවා. ඒ කියන්නේ වරියතුමියට ඒක ඉල්ලීමක් කළා. ඒ කියන්නේ මේ ආහාරය ඇත්තරම දෙයියෝ දීප එකක් නිසා මේක මම ඒ විදිහටයි පරිභෝගණය කරන්න කියන නිකන් සතිමත් බව තමයි ඒ තුළ එන්නේ. ඉතින් ඒක එහෙම කරනවා. ඒ වගේ මේ දෙයයන් ආශ්‍රයෙන් ඉල්ලනවා වගේ අපි
මේ බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි කරගන්න ඕනේ විශක්තිමත් වීම. ඒක තමයි මේ හදාගන්නේ. ඒ නිසා සිතුවිලි වලට බය නැතුව මේකෙන් ගන්න යකෙක් රාක්ෂයෙක් දෙයියෙක් කරන්නේ නැතුව මේකත් සාමාන්‍ය එකක් කරගන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එවයි ස්වාමීන් වහන්ස, මීළඟ වார்த்தාව කමඨහන් වார்த்தාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් පරයන්කය. පරයන්කයට වාඩි වී මුලින්ම කය වෙතට සිත යොමු කළා. ඉරියව්ව සැහැල්ලුයි, සුවදායකයි. පසුව ඉබේ සිදුවන ආශ්වාස ප්‍රශ්වාස වෙතට සිත තැබුවා. නාස්කුවර දෙකෙන්ම ඉතා සෙමෙන් හුස්ම රැලි ඉහළ පහළ ඇදෙන බව මුලින්ම දැනුණා. තවත් ටික වේලාවක් ගතවන විට හුස්ම රැල්ල වම්නාස් කුහරය පුරාම ගෑවිගෙන තදින් ස්පර්ශව ඉහළ පහළ ඇතුණ අනෙක් නාස් කුහරයෙන් මෙවැන්නක් සිදු වුණේ නැහැ. මේ තත්ත්වය දිගටම සිදු වූයේ නැහැ. වරින් වර නාස් කුහර දෙකෙන්ම දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස සිදු වුණා. ඒ වගේම කෙටි ආශ්වාස ප්‍රශ්වාසයන්ද ඉහළ පහළ ඇදුණා. ඒ අතරම පපුව සහ උරහිස උස් පහත් වන අන්දම පිටින් විට දැනෙනවා. හුස්ම දැනෙන්නේ නැති වේලාවන්ද තියෙනවා. එසේ වන්නේ බාහිර සිතිවිලි නිතර ගලා එන නිසායයි සිතේ. විවිධ ශබ්ද කොතෙකුත් ඇසෙනවා. සතිමත්ව සියල්ල දෙස බැලුවා. මේ අන්දමින් පැයක් ගත වී තිබුණා. බඩගිනිත් දැනුණා. සතිමත් පරයන්කෙන් මිදුණා. ගෞරවනීය ස්වාමීන් ගෞරවනීය ඔබ වහන්සේගෙන් ඉදිරිට යාමට උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. වහන්සේ නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එපමණයි. හොඳයි, මේ විදිහට සිහිය පවත්වාගෙන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා දේවල්. මේ විදිහේ මේ ධර්මයේ සඳහන් එහෙම කියන බුදු පියාණන්සේ පෙන්නලා තියෙනවා. මේ සිහිය වඩනකොට සාමාන්‍යයෙන් මේවා දැනෙන්න පුළුවන්. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජාන. දීර්ඝ ආශ්වාස කරයි, දීර්ඝ ආශ්වාස කරන බව දනි. දීර්ඝ ප්‍රශ්වාස කරන්නේ, දීර්ඝ ප්‍රශ්වාස කරන බව දනි. මෙන්න මේ ධනී කියන කාරණේ තමයි අපි මේක ඉස්සරහට අරගෙන යන්නේ. පජානාති, දැන් සාමාන්‍යයෙන් මේ කාරණා මේ දැනගන්න අපි කියනවනේ, සතිය ආවේදිනේකොට ඇවිදින බව දැනගන්න, වාඩිලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දැනගන්න. ඉතින් එහෙම සතිය උගන්නනකොට කියවෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට හිතෙනවා ඌක මොකද්ද දැනගන්න තියෙන්නේ, ඔය දන්නවනේ, කවුරුත් දන්න එක නේ ඔය කියන්නේ. එහෙම කිව්වට මේ වගේ පජානාති මේක හරියටම දැනගෙන මෙහෙම ප්‍රකාශ කරන්න එක ලේසි වැඩක් නෙමෙයි. තාම දුර්ලභ කාරණේ, තාම අසීරු කාරණයක්. මේ දැනුවත් බව අපි එළියට එළියට කර කියන තරමට දැනුවත් වෙන එක. අපි අපිට මේ කරන අය නිසා ඉතින් සාමාන්‍ය දෙයක් බවට පත් වුණාට මේ වගේ මේ විදිහට තමන් සිහිය වඩලා මේ දැනෙන දේවල් මේ ආස්පූර බලලා මේ දැනෙන ස්පර්ශයන් බලලා හරියටම කාමය පරාද කළා, කාම සංඥා පරාද කළා, රූපයට ඇවිල්ලා ඒකෙත් ස්පර්ශය බලන තරමටම කෙලින්ම විපස්සනාව කියන කාරණයට යොමු වෙනවා. කියන්නේ ඒක ඉතාම දුර්ලභයි මේ 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 බුද්ධෝත්පාද කාලේ අපි අත්විඳින කාරණේ. ඒ නිසා ඒ ලබන වාසිය, ඒගත්තු උත්සාහය එක දිගට පවත්වන්න ඕනේ. ඒ විදිහට අජානාති මුදින්ම දන්නවා. ජානාති කියන්නේ සාමාන්‍යයෙන් දන්නවා. පජානා දින් දන්නවා. පයන්නත් එක්ක ඉන්නේ. ඒ නිසා සති පට්ඨාන, සති හුති පිහිටවන තාන නෙමෙයි. අන්න ඒ වගේ මේ පජානාති කියන කාරණය තුළ තමයි ඉතාම ඒ ආරම්භය ඉතාම වැදගත්ම කොටස තියෙන්නේ මේ ධර්මයේ තුළ. එහෙම නැත්නම් සති පට්ඨාන සිහියේ දැනුවත් ඉතා හොඳින් දන්නවා. අන්න ඒක තමයි හදාගන්නේ. වාඩි වෙලා උස්පස තද වෙලා තියෙනවා, කකුල් නැවිලා තද වෙලා තියෙනවා. අන්න ඉරියව හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කය තුල බලනවා. එතකොට ඔන්න හුස්ම මතුවෙලා ඉන්නවා. අන්න ඒක දැනෙනවා. එතකොට ඒක දැනෙනකොට ඒක බලනවා. මෙන්න මේ විදිහට දැනුවත්. ওই දැනුවත්භාවය තමයි අපි ඉස්සරහට වර්ධනය කරන්නේ. මේ දැනුවත්භාවයමයි ඔන්න දැන් හුස්ම නෙවෙයි, කයේ නෙවෙයි, දැන් හිතුවිලි වල. දැනුවත්. අන්න ඒක තමයි මේ හදාගන්න කියන්නේ. අන්න මේ දැනුවත්භාව හදාගත්තාම එයාට බෑ අපිට බලපෑමක් කරන්න. මම අපි ගැට කරන්නේ. දැන් සද්දයක් මුදින්ම දන්න. අන්න ඒකයි අවශ්‍යතාවය. අන්නේ දැනුවත් බව තමයි මේ කයට හිත දාලා හදාගන්නේ. ඒක කයේ මැත්තේම ඉන්නවා, කය තුල තිබී යුතුමයි කියන එකක් නෙමෙයි. ඒ අන්නේ දැනුවත් බව හැදුනහම කය වගේම සත්‍යයක් දැනගන්න.
ඒ වගේම සිතුවිල්ලක් දැනගන්න. ඒ වගේම රූපයක් දැක්කාම සක්මණේ දැනගන්න. මෙන්න මෙහෙම හොඳින්ම දැන ගැනීමක් ඇති වුණාම පුළුවන්න්නේ අපිට ඒකේ තියෙන ඉස්සරහට ඉන්නේ ඒක තුල තවත් ඇතුළට බලන්න. නැත්නම් යෝනිසෝමනසිකාරය තවදුරටත් වර්ධනය කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ දැනුවත් බව මේක තුල විස්තර කරනවා. නිස්කලිත එහෙම කරලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ දැනුවත් බව ඉස්සරහට යන්න ඕන. මේ හොඳින්ම දන්නවා පජාන. ඊට පස්සේ මේක ටිකක් වෙනස් වෙනවා තව ඊළඟට. සිය වැඩෙන්න වැඩෙන්න. දැන් මෙහෙම දැනුවත් ඉන්නකොට වෙන්නේ අර බලාගෙන ඉන්න ඕන එකක් ඒක ඊළඟට විස්තර පේන පටන් ගන්නවා. විස්තර පේනවා කියන්නේම මේකේ සැබෑ ස්වරූපේ පේන පටන් ගන්නවා. ඔය කියන තරම් gediya pitin මේක නෑ. ඒ දැන් අපි වර්තමානට එන්න ඉනවනේ යොමු වෙනවනේ. එතකොට ඒ වර්තමාන කුරස විතරයි ප්‍රකට වෙන්න පටන් ගන්න. එතකොට අර රාශියක් ගණයක් වගේ තිබුණ එක රාශියක්. එහෙම නැත්නම් දැන් තනි එකක් නෙමෙයි කොටස් කොටස් කියලා පේනවා. ටික ටික මේක නන්න දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට ඊළඟ කාපැත්තට එනවා. එතකොට සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. අන්න දැන් හික්මෙන්න කියන. දැන් හොඳට පජානාති වෙමින් ගියා. ඊට පස්සේ හික්මෙන්න ඕනේ. කියන්නේ මේ දැන් සිහිය වැඩි වෙනවා. ඒ වගේම අරමුණ ප්‍රබල බව අඩු වෙන්න පටන් ගන්නවා. නින්දට එහෙම වැටෙන්න ඉඩ තියෙන අවස්ථා වැඩි. ඒ නිසා දැන් හික්මෙන්න ඕනේ හොඳට සතිමත් වෙලා. ඒ කියන්නේ මොකද්ද? වර්තමානයේ නැවත මේ මොහොතේ දැන් මොකද්ද තියෙන දැනීම කියලා අවදි වෙන එක. මේ හික්මීම හදා ගන්න වෙනවා. ඒ ශික්ෂණයෙන් යුක්තවයි ඉන්නේ දැන්. සරට දැනෙන දෙයක් නැති වුණත් ඕනෝම යනකොට වාසේ සමුදේ ධම්මාන පස්සේ වා කායස්මින් විහෙරති. ඕන ඊට පස්සේ අපිට පුළුවන් වෙන වාසය කිරීමක් කරන්න. අපි ඊට පස්සේ මේකෙන් යම් යම් තත්ත්වය තියෙනවා. එහෙම නැත්නම් ඉස්සෙල්ලා සඳහන් කරා වගේ හිස් ගති තියෙනවා. නැත්නම් දැනීම් තියෙන අවස්ථා තියෙනවා. ඒවා තුල මේ අර දැන් මගේ කරගත්තු නැති ස්වභාවයකින් මේවා දිහා බලන් ඉන්න හැකියාවක් ඇති වෙනවා. හොඳට වාසය කිරීමක් තියෙන. එතකොට තියෙන්නේ හොඳට පහසුවෙන් බලාගෙන ඉන්න එකක්. ඉස්සෙල්ලා අහුවෙවි තමයි ගියේ. ඒවට අත දානවා, ඒවා මගේ කරගන්නවා, ඒවා එක. නමුත් දැන් මේ වාසය කිරීමකොට මේ බලා ඉඳීමක් කරනවා. ඒ ගලණය තියෙනවා බලන් ඉන්න. අත දාන්නේ. මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් තියෙන්නේ. මේ විදිහට ඒ දැනෙන දේ මේ විදිහට ගමන් කරාම එකම දේමයි. එක වචනෙන් වෙනස් කරාට ඉඳම්ම කරන්න තියෙන්නේ දැනුවත් වීම සහ ඒ පිළිබඳ බලාගෙන ඉඳීම. අපි යතපය හොලවලා හෝ ක්‍රියාත්මක කරන වැඩක් මේ තුල නැහැ. ඒ දෙන්නේ බලාගෙන ඉන්න. සක්මනේදී ඒ අතපය හොලවලා එන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. අපිට ඒවා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් අර ආරම්භය සාපේක්ෂව ඕනම කෙනෙක් විදිනදා ජීවිතයේ මේ නිවර්ණවල ඉන්න හින්දා මේ විදිහට යොමු වෙනවා. කරනවා මම කරනවා කියන එකට ඒක ස්වභාවික කිසිම ගැටලුවක් නැහැ. පටන් ගන්න බෑ මම නැහැ කියලා. ඒකට ඒකත් දෘෂ්ටි අපුරුපත් වෙනවා. ඒ නිසා මේ විදිහේ ගමනක් තමයි මේ තියෙන්නේ. ඒක කරගෙන යනකොට අපිට ඒකෙන් ලැබෙන ආනිසංස ක්‍රමක් ක්‍රමෙන් ජීවිතේට එකතු වෙනවා. ඉදින්දා ජීවිතේටත් ආතතිය අඩු වීම සිද්ධ වෙනවා. මොකද අපි හත් දිනවනේ ආතතිය අඩු ස්වභාවයක් සිහිය වැඩෙන්න මේ සක්මණක පරියන්කයක යන්නේ විදිහට ජීවිතයේ මේ සතුට ක්‍රමක් ක්‍රමෙන් ඉඳ පටන් ගන්නවා. ඒක මෙහෙම දෙනාටම එකතු වේවා ලැබේවා කියලා තමයි කියන්නේ. එමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව සහ අවසන් වார்த்தාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. කමඨහන් වார்த்தාව විනාඩි 45කට නිවස ශුන්‍යාගාරයක් විය. පරියංක භාවනාව සඳහා දෙගත්තු. හයේ සැහැල්ලු බව අත්විඳිමි. ඒ සමගම පරිසරයට සිත යෙදෙමි. පරිසරයේ නිහඬ බව විය. ඒ නිහඬ බව ඉතා සුන්දර ස්වල්ප වේලාවක් ඒ සුන්දර බව මනසින් තුටු වේ. ටික වේලාවකින් කුරුළු ශබ්ද ඇසුණිය. පරිසරයේ නිහඬ බව විදුනේය. ඒ තුළින් ඇතිවීම නැතිවීම සිතෙහි සටහන් විය. ඉන්පසු කය දෙස්ස බැලුවේය. කය කිසිම දැනීමක් නැත. සිතිවිලි නැත. නිහඬ නිසල කයක් ඇත. නිරීක්ෂණය කළේය. කුස ඇතුලේ යමක් පෙරලෙන බව ඉතාමත් සුළුවට දැනුනේය. වෙනත් දැනුණු දෙයක් නැත. මනස නිහඬය. ඒ නිහඬතාවය තුළ ප්‍රසිසේ සිටීමට සිත් විය. සිටියේ
විනාඩි 30ක් පමණ ඉන්පසු දකුණු තනහිසේ තද වේදනාවක් ඇති විය. දැන් පරියංක කිහිපයකදී එම වේදනාව මතුවිය. අදද මතුවී ආ වේදනාව දෙස බලා සිටි. වේදනාව උත්සුන්න වූයේ ඉවසිය නොහැකි තරම්. නමුත් එසේම සිටියේ. විනාඩි 10ක් පමණ ගිය පසු වේදනාව තුනී වී සහනයක් ඇති විය. තවත් ටික වේලාවක් සතියෙන් කය දෙස බලා සිටියේ. වේදනාව දැනෙන මොහොතේදී කය කිසිවක් දරුණේ නැත. සිතෙහි සතුටක් නැත, අසතුටක් නැත. මෙසේ සිටිනා විට ශුන්‍යාගාරයක් වූ නිවසට නිවැසියන් පැමිණියේ. මා සතිමත් බවින් මිතුනේ එම මොහොතේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අඩුපාඩු ඇතනම් පෙන්වා දුර මැනව උපවාසයේ තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. මේ විදිහට අපි වේදනා ප්‍රකට වෙනවා. ඉතින් වේදනා ප්‍රකට වුණාම ඒක දිහා බලන් ඉන්න ශක්තිය තමයි මේ විදිහට හදාගන්නේ. ඒක ඉතාම හරි සුන්දර අත්දැකීමක්. වේදනාව දකින්න ගිහින් මට මතකයි මුල් කාලේ වේදනාවක් මීතිරිගල මේ වැඩසටහනක් ගත කරන වෙලාවක වේදනාවල් පිළිබඳව මුල් වතාවට මේ එක දිගක් දිහා වේදනා දිහා හොඳට අවධානය පවත්තලා ඒක මේ නැති වෙන හැටි දැක්කා. ඊට පස්සේ එතන ආපු මේ සතුට දැක්කා. ඒ වේදනාව ගිහිල්ලා සැප වේදනාවෙන් මාරු වීම දුක් වේදනාවෙන් වුණා සැපේ ආවා. ඉතින් මේක ජයග්‍රහණයක්. ඉතින් මතකයි ඒක වාර්තා කරපු හැටිත් ඒක දැන් මේ දැන් වේදනාව දිහා බලන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ලියන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගොඩාක් මේ වාර්තා එනවා දැනටත්. ඒ එනකොටත් අර මතක් වෙලා එනවා මේ ලකා. ඊට පස්සේ දැන් මේ කරගෙන යනකොට ඒක ඊළඟ එකකට එනවා. හැමදාම එන දකුණු කකුලෙන් ඒ පැත්තකින් එන හරියටම එන පැත්තෙන් එන වේදනාවක් තිබුණා. ඒක අප ගත කරනකොට ඔය උමාන් පන්සලේ ඔය සෙන්සුරා දවසක ගත කරන වෙලාවේ දැන් මේක කාගෙම ඉන්නකොට ඉන්නවා වැඩි වෙනවා දැන්. දැන් මේක එක තැනින් එන හින්දා දැන් ඊළඟ දවස් යන්නත් කම්මැලි මේ වැඩේට භාවනා පරියන්කට යොමු වෙන කම්මැලිකමක් එනවා. මොකද මේ කෙන බව දන්නවනේ. නමුත් ඉතින් ගියා කාගෙන් නම් ගත කරගෙන ඉන්නකොට ඕම් එනවා වැඩි වෙලා වැඩි වේගෙනත් ආවා. බලාගෙන ඉන්න පුළුවන්. මොකද දැන් කට්ටියත් ඉන්නවනේ එකට කල්යාණ මිත්‍රයෝ ඇසුරේ දැන් ඉන්නේ. සා දඟලන්නත් බෑ. ඉතින් ඔය විදියට ඉන්නකොට එක දවසක ඔන්න මේක නැති වෙලා ගියා. මේ පුදුම සතුටක්. එදා යන ගමන් මේ අපි එකට ගැටි කට්ටිය මතක් කරගෙන යමු. අද නම් ඕන මේ ගියා. උඩට දාඩිය දාලා මේ වෙලාවේ ඉන්නේ මේක. අවිල්ලා. ඊට පස්සේ මේක නැතු වුණාම මුදලට පේනවා දාඩියක් දාලා මේකත් එක්ක කරපු මේ කෙරුවා. මේ තරම් සන්න මුඩට ගිහිල්ලා තමයි යට යන්නේ. ඉතින් අන්නේ විදිහට අපිට එක එක අවස්ථා තියෙනවා මේ මතු වෙලා තද වෙලා අවිල්ලා බහලා යන හැටි දකින්න. ඒ නිසා මේ විදිහට අපි කයට හිත දාලා හුස්මට කයින්ද දැකලා පිළිම සුවය අත්විඳලා රූපය පිළිබඳව දක්ෂ වෙලා ඊපස්සේ ක්‍රමක්‍රමයෙන් එන වේදනාවල් පිළිබඳව දක්ෂ වෙන පටන් ගන්නවා. ඒකටත් හිත තියන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේ තියෙන සුදුක්ඛ වේදනාවට තියෙන කැමැත්ත සැප වේදනාවට තියෙන කැමැත්ත කියන කාරණෙත් එක්ක යන්න පුළුවන් වෙනවා ඊට පස්සේ. ඒකත් එක්ක මොකද දැන් වේදනාවට දක්ෂ නිසා යන්නේ වේදනාව පිළිබඳ දක්ෂ වීම. ඊට පස්සේ මේ සැප දුක් දෙක සමබර වෙන්න පටන් ගන්නකොට මේ දෙකම විඳීමක් පමණයි කියන කාරණයට ටික ටික කිට්ටු වෙන්න පටන් ගන්න. ඒ නිසා මේ රූපය වගේම වේදනාව ওই විදිහට තමයි මේක යන්නේ. සතිපට්ඨානෙ කායනපස්සනා වේදනානපස්සනා මනසිතානපස්සනා කියනවා. ඊට පස්සේ රූප වේදනාව සංඥා සංස්කාරයන් පේන පටන් ගැනීම, හිත විඥානය පේන පටන් ගන්න, ධම්මානුපස්සනාව වෙනකොට මේ කාරණාවන් ප්‍රකට වෙන වැඩි බවක් මොන්නේ පටන්. ඒ ඔය විදිහට ඉදිරියට යෑමක් තියෙන්නේ. සිහිය වැඩි වීම කියන්නේ මේක. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ සර්වල සක්මනක් පරියන්කයක් ගත කරන කයට හිත පවත්වාගෙන ඒ තුළ ජීවත් වෙන්න උත්සාහ කරන සරල උපද දැන් මේ මොහොතේ දැනෙන්නේ කියලා කයට මුල්තැන දීලා. එතකොට මතුවෙලා දෙන්න පටන් ගන්නවා ධර්ම කාරණාව ගලාගෙන ධර්මයේ ගැන්සපේන. ඊට පස්සේ වෙන දේවල් වලට මම මගේ කියා ගන්න හොඳ නැහැ. ඒවා මේ එකකටවත් අත දාන්නේ නැහැ. වෙන්න අරිනු. ඒ තුවිලි අය හරදර කරයි කමන්නේ නැහැ. වෙන්න අරිනු. මම කය තියෙනවනේ උදව්වට. ඒකනේ පටන් ගත්තේ බුදුහාමුදුරුවෝගේ උපදේශයේ බුදු පියාණන්සේගේ ඒ පිට සරණ තියෙනවා. එහෙනම් ඒකත් එක්ක ඉන්නවා. ඉඳලා ඒකට
ඒ වෙලාවට කුණාටුව ජයග්‍රහණය කරා ඉදිරියට ගියා. යන්නේ මේ විදිහට යනකොට එක එක දිනු කණු එක එක සතුප් කණු පහු වෙනවා. නමුත් ඉවරයක් නැහැ. දැනගන්න ඕනේ දැන් තව කණුවක් පහු වුණා. ඉතින් ඉස්සරහට යන්න ඕන. ඒ වගේ අත්විඳීම් තියෙන්නේ. ඉතින් ඒ නිසා දිගට සිය පවත්වන්න ඒ වගේම විදිහට වාර්තා කරන්න කියලා මතක්. එමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ලැබී තිබෙන වාර්තා එපමණයි. අපි යම් කෙනෙකුට පැනයක් තිබෙනවා නම් සූම් ඔස්සේ පැනය නැගීමට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඔව් වාර්තාවල වුණත් කියවිච්චයි යමක් තව දැනගන්න තියෙන අවස්ථාවක් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. යම් කෙනෙකුට ලැබිණු වාර්තා ඉදිරිපත් කරේ ලැබුණු පිළිතුරු කමඨාන් සුද්ධ කිරීම ඇසුරෙන් යම් කිසි පැනයක් නැගීමට හෝ අලුත් පැනයක් නැගීමට අවස්ථාවක් තියෙනවා මේ සෝමෝස්සේ අතකොත්සවා ඒ බව දැනුම් දීමෙන් එම වාර්තාවක් හෝ යම් පැනයක් නැගීමට කඩ තිබෙනවා. ස්වාමීනාස අශ්විනී බ්ලෙයා මහත්මිය අත ඔසවා තිබෙනවා. අපි අවස්ථාව ලබා දෙමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අර සිතිවිලි ගැන ප්‍රශ්නය ඉදිරිපත් කළේ මම මේ කමටහන් වාර්තාව. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්ස කොයි ආකාරයකටද මේ සිතිවිල්ලක් එනවා යනවා බලන්න කියලා. මොකද මට නිකන් වැලක් වගේ තමයි වැටහෙන්නේ, කෙනෙකුට සම්බන්ධයි වගේ. ඉතින් මම හැබැයි අවස්ථා දෙකකදී වගේ කලාතුරකින් වගේ නිරීක්ෂණය කළා තියෙනවා ලොකු අතරක් තියෙනවා. ඒක කලාතුරකින් දකින්න ලැබෙන ගොඩාක් විට මේ එක දිගට කිසිම ගැළපීමක් නැතුව සම්බන්ධ වෙවි යන සිතිවි ධාරාවක් තමයි වැටහෙන්නේ. මට ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස. ඔව් එදියට අපිට මේ සිතුවිලි විදියට අවදි වෙන ලැබීම ලොකු දෙයක්. ඉතින් ඒක මොකද්ද මේකේ තියෙන අඩංගු දෙය කියලා දැනගන්න ලැබීමත් සිතින් ලොකු දෙයක්. ඒක තමයි සිහියෙන් හැදිච්ච දේ. ඒ නිසා අපි සිහිය පාවිච්චි කරලා මෙච්චර කාල කරපු දේ නිසා තමයි දැන් මේකේ තුල තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පටන් ගන්න. මේ විදිහේ ගලණයක් තියෙනවා. මෙන්න මෙහෙම කිසිම තේරුමක් නැති සිතුවිලි ගොඩක් තියෙනවා. ඇත්තටම ওই වගේ සිතුවිලි ගොඩට හිත එනකොට එහෙම නැත්නම් විශේෂ පරියංගෙදී වගේ එකක් වෙනකොට තමයි නින්දට යන්නේ. ඕකත් එක්කම තමයි නින්දට යන්නේ. මොකද ඒකේ වැදගත් දෙයක්වත් නැහැ, එහෙම ගන්න දෙයක්වත් නැහැ. නිකන් හීන වගේ අමුතු දේවල් ටිකක් තමයි මතුවෙලා ඉන්නේ. ඒක වෙන්නේ සක්මනේ වුණත් දැන් මේ තියෙන තද ගති අඩු වෙලා යනවා. රාග ද්වේෂ අඩු වෙනවා තමන් සතිමත් වෙච්ච නිසා, කයට හිත ගත්තු නිසා, සක්මෙවිදීමෙන් ගත්ත නිසා. එතකොට අර මේ දින මිද්දෙට ඔන්න බර වෙනවා. නමුත් මෙහෙන් සතියක් පැවැත්වෙන නිසා ওই විදිහට වෙන්න පටන් ගන්නවා. ඒක වෙලී වලට හිත. ඉතින් එතෙන්දී අපි කරන්න තියෙන්නේ මේක නැවත සක්මනට අරගෙන දැනෙන දේවල් ටික හොඳට ප්‍රකට කරගත්තානේ. ආන් එහෙන් දෙයකට දාලා කරමු. එහෙම නැත්තම් මේකේ ඇත්තට මොකක්ද තියෙන්නේ කියලා විදිහට හොඳට අවධානයෙන් දැන් සිතුවිලි මේකේ කැඩෙනවනේ. මේකෙන් ඊළඟට යනවා, මේකෙන් ඊළඟට යනවා, සතෙක් පේනවා, ඊළඟට මිනිහෙක් පේනවා. ආන් ඔය දේවල් වල මොකද්ද තියෙන්නේ කියලා බලනවා. බලනකොට ඒකත් කකුල බැලුවා වගේමයි. ඒ නිසා මේක උත්සාහයෙන් යන්න, ඒකටත් බලාපොරොත්තු වෙන්න. නමුත් අර වුණ වෙලාවක උදව්වට කය තියාගන්න. අඩිය දැනෙන දේ නැත්තම් විරුණශ්මිය සද්දයක් වුණත් කමක් නැහැ, මේකට පාවිච්චි කරනවා. පාවිච්චි කරමින් දිගට දිගට යන්න ඕනේ. අන්නකොට තමයි ඉතින් ඒකේ ඉස්සලා ගුටි බෙට කනවා පරාද වෙනවා. හැබැයි දිගට අපි නවත්තන්නේ අන්න එතකොට ඔය ඒවයින් කියවෙන එහෙම නැත්තම් ඒවයින් වෙන කෙලෙස් එහෙම නැත්තම් විතික්කවන පරිඋත්ථාන විතර නෙමෙයි අනුශේපව මේවා දකින්න දකින්නකොට කැපෙන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි අඟුලිමාලත් කතා කරන්නේ. අඟුලිමාල ස්වාමීන් වහන්සේ මේ මුල කාලේ අඟුලිමාල මෙයා පැවිදිලා මේ ගත කරන කොට අර මනපුවා පේන හැටි. ඉතින් ඒවා ඇහෙන හැටි, ඒවා ස්පනා පිට වෙනවා වගේ. අන්න එතකොට කොහම දුකක් විනෝ මේ විඳව විඳිල්ලක් විඳවන්නේ නැද්ද? නමුත් කොහොම හරි උන්වහන්සේ ඒකේ දක්ෂ වුණා. අපිට ඉතින් එච්චර ප්‍රශ්නයක් නෑ. ඔබ කරගෙන යන්න පුළුවන්. මම යන්. ස්වාමීන් වහන්සේට සමා වෙන්න. අර සිතිල්ලක ඇතිවීම පැවතීම නැතිවීම කොහොමද ස්වාමීන් වහන්සේ බලන්නේ? ඒක පේන පටන් ගනි. ඔය විදිහට කරන්නකෝ. එතකොට පේනවා. බලන්න බෑ.
එහෙමයි බලන්න සමි. බලන්න හම්බෙන්නේ නැහැ. පේන්න පේවුනොත් තමයි වැඩේ තියෙන්නේ. ඒකට තමයි මේ ක්‍රමය කිව්වේ. බලන්න කොයි විදියට බලලා දැක්කොත් කියන්න ඕනේ ඊළඟ පාර. එහෙමයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගොඩාක් ස්තුති, ගොඩාක් පින් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එමයි ස්වාමීන් වහන්ස. ඒ වගේම සුසන්ත පුෂ්ප කුමාර මහතා අත ඔසවා තියෙනවා. හෙන හඬ පැහැදිලි නම් නෑ සුසන්තයි. අවසරයි ස්වාමීන් වහන්ස, මාව ඇහෙනවද? දැන් නම් පැහැදිලි. අවසරයි ස්වාමීන් වහන්ස, දැන් ඇහෙනවද හැමදෙරේ? ඔව් පැහැදිලි. ස්වාමීන් වහන්ස, මේ කමඨාන් වාර්තාව ඉදිරිපත් කරන අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි. අද උදෑසන ඉන්ටර්ලොක් අඩි 30ක් පමණ ඉන්ටර්ලොක් එකේ වම දකුණ වශයෙන් ආරම්භ වුණ සක්මන කරගෙන ගියා. පාදයේ තිබෙන ආකාරය, පාදයේ තබන ආකාරයත්, කකුලෙන් කකුලට බර මාරු වෙන ආකාරයෙන් සක්මන් කරනකොට සිතුවිලි එන බවත් ඒවා යන බවත් දැක ගැනීමේ සක්මන් කළා. ඊට පස්සේ ටික වේලාවක් යනකොට ඒ සක්මන් කරන බව විතරක්, ඇවිදින බව විතරක් දැනගන්න ලැබුණා. පස්සේ හිතවිලි එන ඒවත් හොඳින් හඳුනාගෙන කිසිම අරමුණක් නැතුව එන සිතුවිලිත් යනවා, ආයි එනවා, පාදයේ දැනෙන දේ ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහට විනාඩි 50ක් ඊට පස්සේ එළියම පරියංක භාවනා සිදු කළා. එළියේ සුදුස්තැනක වාඩි වෙලා මම දැන් මෙතන කියලා හොඳින් මැනේ කළා. කය දිහා බලාගෙන හිටියා. ස්මරල්ල ඇතුල් වෙන ආකාරය, පිට වෙන ආකාරය පොඩි වෙලාවක් විනාඩි 5ක් 6ක් වගේ තමයි දැක ගන්න හම්බුනේ. ඊට පස්සේ සිතුවිලි එන ආකාරයත්, ඒවා යන ආකාරයත්, මගේ කිසිම සහයෝගයක් නැති ආකාරයත් හොඳින් දැක ගන්න ලැබුණා. පිටක සිතුවිලි නැති බවත්, ඔහෙ බලන් ඉන්න ගතියත් දැක ගන්න ලැබුණා. ඇඟ බේදීගෙන පල්ලයට එන්න වගේ ආවට අද පල්ලයට ගියේ නෑ. ඒ බව වගේ දැනගන්න ලැබුණා. නිකන් නිදිමතක් වගේ එන බවක් වගේ. ඒ වුණාට එහෙම නිදිමතකට වගේ යන්නේ නැතුව, ඇඟ බේරෙන්නේ නැති බවකට යන්නේ නැතුව කොහේ හිටියා මේ ආකාර නිසන්දි වුණා මං හිතන්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ, විසන්දි වුණා මේ. සුසන්ත පුෂ්පකාර මහතා නැවත සම්බන්ධ වෙලා ඉන්නව නේද? ඇහෙනවද අපි? ඔව්, මගදී ඒක මේ විසන්දි වුණා. ඉන්නවද? මාත් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් හොඳයි. සාමාන්‍ය පැහැදිලි අන්තිම ටික කරන්න හරි. සිග්නල් වල මාත් ප්‍රශ්නයක්. ඔව් දැන් ඇහෙනවද මම කියන එක? ඔව්, ඒකේ අපි ඒකේ වාතාවරණ අනුකූලව අපි දැනට කතා කරගෙන යනවා. ඊට පස්සේ මේක පස්සේ ලාකුණත් අහන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සිහිය වඩ아가ගෙන යනකොට ඒ තමන් කිසිම සහයෝගයක් නැතිව සිතුවිලි දකිනවා. මේ ඒවට සහයෝගය තමන් දෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම දෙන්නේ නැතුව ඉන්න එක අපිට සිහිය වැඩිච්ච වෙලාවට විතරයි අපිට ගොඩක් වෙලාවට අත්විඳින්න පුළුවන්. මේ දේවල් තියෙනවා. මේක මං ඒවට උදව් කරන්න යන්නේ නැහැ. ඒවා එනවා යනවා. ඉතින් අපි ඕවට අත දානවා. ඕක තමයි වෙලා තියෙන්නේ. يعني තණ්හා ෘතියෝ පුරිසෝ. කියන්නේ මේ සංසාරේ අපි ගත කරන්නේ මේ තණ්හාව කියන කෙනත් එක්ක, මේ තනි පුද්ගලයෙක් විදිහට නෙමෙයි. මෙයා දෙවෙනියෙක් විදිහට ඉන්නවා. අපි තුල නිරන්තරේ සංසාර ගෙනිච්චේ එහෙමයි. තණ්හා ෘතියෝ පුරිසෝ සංසාරං නාතිවත්තති. මෙන්න මේ විදිහට සෝරි හමා වෙන්න. තණ්හාය ෘතියෝ පුරිසෝ දීඝ මද්දාන සංසාර. මේ දීර්ඝව මේ සංසාරය අපි අරන් ගිය තණ්හා. ඉතින් මේ විදිහට මේ අරන් යන තණ්හාව අපි දකිනවා ටික ටික ওই විදිහට. එහෙම නැත්නම් ඒව නැති, ඒක නැති, යාළුවා නැති වෙලාවක් තියෙනවා. තුවිලි තියෙනවා. මම ඒකට අත දාන්නේ නැහැ, සහයෝගය දෙන්නේ නැහැ. ඒකෙන් එනේවා ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් පුරුද්දට අර අනිත් වෙලාවට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා.
එතකොට අපි ඒවට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම සාධාරණීකරණ ඔව්. මෙයා කියන එක හරි, මෙයා කියන කාරණේ හරි. දැන් මේ විදිහට ගියොත් මේ විදිහයි කියලා මේ දේවල් පෙන්නනවා. ඒවා එක එක විදිහෙන් තියෙනවා. එක එක මේ ගොඩ පෙර කරවරු කම් දෙනවා කියන්නේ මේ හිත තමන්ට දෙන ඔය හිතුවිලි හරහා තමයි දෙන්නේ. හේතුව අපි මෙයා සහයෝගයට ගන්නවා. මෙයාව ඇවිල්ලා යන්න අරින් නැතුව මෙයාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. අන්න දෙවෙනි පුරුෂයා, එහෙම නැත්නම් තමන් එක්ක ඉන්න අනිත් දෙවෙනි යාළුවා බවට මෙයා පත් වෙනවා. පත් වෙලා එකට කරට අත දාගෙන යන්න පටන් ගන්නවා. එක්ක යන්නෙම වැරද්දට. ඉතින් ඒ නිසා හොඳට මේ වගේ දේවල් පිළිබඳව අවධානය පවත්වන්න ඕනේ. මේක කිසිම දෙයක් චේතනාත්මක වෙන එකක් මේ සුභ සිද්ධියට නම් එන්නේ නැහැ. දේවල් එන්නෙම සංසාරේ වර්ධනය කරන පැත්තටමයි. සංසාර වඩකෝ සුසාන වඩ, ලෝක වඩකෝ සුසාන වඩ. ඕකම තමයි කරන්නේ. අපි කරන්නේ මොකනේ? ජීවිතයේ එච්චර කාලයක් කරේ ඒක. වර්ගය අබු කර 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 මේ සුසාන හදනවා. ඒ නිසා මේ ඒකට හරියට පොර වැටෙනවා. ඒකට හරියට දේවල් තියෙනවා, උපදෙස් තියෙනවා, ඒවට උදව් තියෙනවා. තමන් හිතෙනොත් තියෙන ඒවා මේ තියෙන මේ ලැබෙච්ච සන සම්පත්තිය මේ තුල ඉන්න මේ කල්යාණ මිත්‍රාශ්‍රය මේ සද්ධර්ම ශ්‍රවණයේ තිබුණට යෝනිසමනසිකාරයේ හැමතිස්සෙම පවත් ගන්න බෑ. ඒ නිසා ධම්මාන ධම්පටිපදාව දිග්ගට පවත්න්න බැරි වෙනවා. මලට කැඩෙනවා, පහල වෙනවා, අසතියට වැටිලා කාලේ වැඩි වෙනවා. යන්න ඒවා තුල මෙයා රෙංගනවා. ඒතකොට දෙවෙනියා ඇවිල්ලා උදව් කරනවා. ඊට පස්සේ දෙවෙනියා තුන හතර කරන්නත් උදව් කරනවා. එයා කියනවා එහෙමත් කරාට කමක් නැහැ කියලා. ඒ වෙලාවට එන ඒ උපදේශක එහෙම නැත්නම් ඒ වෙලාවට එන කාරණා ටික හරියට නිකන් හොඳ මේ තර්කානුකූලයේ වගේම නික ලෝක සුභ මගේ සුභ සිද්ධියට මෙනේ වගේ තමයි පේන්නේ. මගේ වගේම මේ ඔක්කොගෙම සුභ සිද්ධියට එන විදිහට තමයි පෙන්වන්න බටයි. පෙන්වනවා දකින්න ඕනේ. දැකලා අර කිව්වා වගේ වෙන දෙයට සහයෝගේ නොදී ඉන්නවා. ඇවිල්ලා යන්න අරිනවා. නාන්නේ විදිහට ගියන් පස්සේ තේරෙනවා බේරුණ බේරිල්ලක් කියලා. අහුවනම් පස්සෙත් පුළුවන්. හැබැයි එතකොට සිහිය අහු වෙනකොට ප්‍රමාදයි. ආ දැන් අහු වෙලා ඉන්නේ. හැබැයි මෙතන අර වෙච්ච හිතුවිල්ලට මේ උනේ කියලා ඉතින් එදාට තේරෙනවා. හැබැයි එතකොට අර මේ දැන් කරගහපු එකට බාර ගන්න වෙනවා. මේ බෙරේ ගහන්න වෙනවා ඊට පස්සේ බැඳගත්ත නිසා. යන්නේ වගේ මේ සිහිය මේ හැමතැනදීම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාට මුල් තැන දුන්නොත් අපිට ගැලවීමක් තියෙනවා. විඳවිල්ල අඩුයි. නමුත් අපි පොඩ්ඩක් පසක තිබ්බොත් එක මොහොත ඇති එතනින් අපිව ටිකක් වල ඇතුළට වටලා තමයි ගන්න වෙන්නේ. ඒ නිසා කොහොම ගියත් ගමන යන්න පුළුවන්. හැබැයි ඉතින් අර නටන්න වෙන ගතිය වැඩි වෙනවා. ඉතින් එන්නේ ඒ නැටිල්ල අඩුවීම තමයි. සාමාන්‍යයෙන් උනරගේ නැටීම උනත් අඩු වෙලා යනවා ගිහි ජීවිතේ පෙන්වන්න. එහෙමනේ ඒකත් අඩු වෙන මේ සිහිය එක්ක කටයුතු කිරීම දුක් විනාශක ධර්මයේ කටයුතු කිරීම නිසා. ඉතින් ඒ සිහිය කියන කාරණය එකතු කරගත්තාන් පස්සේ තමයි මේ නැටිල්ල අඩු වෙලා අපිට පුළුවන් වෙන්නේ මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ අර කිදියෙන් කිරි වෙන් කරන ඒ හංසයාගේ ගමනට නිකන් සමාන්තරව එකට යන්න අඩු ගන්න ගොඩ බිමින් මෙහා යනවා. වතුරෙන් මේ වගේ හිටුවෙන් හරි ආගන්න නැත්තම් ලොකු වටයක් ගිහිල්ලා නටලා එන්න වෙනවා. يعني එහෙම නොවෙන්නට විදිහට ඒ දකින්න කාරණා හිතුවිලි වලට අහු නොවේ ගත කරගන්න කියලා මතක් කරගන්න. එමයි ස්වාමීන් වහන්ස, ඒ සමගම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට රසිකා මහත්මියට ආරාධනා කරමි. ස්වාමීන් වහන්ස, මීළඟට තියෙන්නේ ධර්ම දේශනාවට සවන් දීමයි. ස්වාමීන් වහන්ස, එම ධර්ම දේශනාව කරන මෙන් ඔබ වහන්සේට සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනා වෙනුවෙන් පාද නමස්කාර පූරකව ආරාධනා කරනු ලබනවා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතා යතායන් පුරිසෝ කම්මං කරෝති තථා තථා තං පටිසංවේදීයති.
එවං සන්තම් භික්කවේ බ්‍රහ්මචර්ය වාසෝ න හෝති ඕකාසෝ න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය සද්ධාවන්ත බුද්ධ සම්පන්න සම්බන්ධ විසින පින්වත් ඉරු දෙනාගෙන්ම ධර්ම දේශනාව ආරම්භය සඳහා ඒ අවස්ථාවේ මතක් කිරීම කරගන්නවා. මේ වෙලාවේ අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ අංගුත්තර නිකායේ මේ සඳහන් වෙලා තියෙන තික නිපාතේ තමයි මේක අඩංගු වෙන්නේ. තුනක් වශයෙන් කොටස් තුනක් වශයෙන් පෙන්වන කොටස් තමයි තික නිපාතේ කියන්නේ. අංග උත්තර කියන්නේ මේ කොටස් කොටස් එකක වශයෙන් දෙකක් වශයෙන් තුනක් වශයෙන් ආදී වශයෙන් මේක යනවා. ඒක තුන්වෙනි තුනක් වශයෙන් කියවෙන කොටස් තමයි තික නිපාතේ කියලා කියන්නේ. දෙහි අඩංගු එක්තරා සූත්‍රයක්, ඒක තමයි යෝජනා වෙච්ච සූත්‍රයක් තියෙන්නේ. තමයි ලෝණක වල්ල සූත්‍රය. නැත්නම් යථා කම්ම වේදිනී සූත්‍රය කියලත් එකට නමක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ එක්වරම මේකේ විස්තරයක් කොහෙද විස්තර ඉතින් මුකුත් නැහැ. බාරතුන් වහන්සේ මේ එකවරම මේ ප්‍රකාශය කරනවා. මාණනේ යමෙක් මේ පුරුෂ තෙමේ යම් යම් ආකාරයේ කර්ම කෙරේද, ඒ කර්ම ඒ ඒ ආකාර විපාක දෙන්නේ යයි කියන්නේ නම් එසේ ඇතිකල්හි මාර්ග බ්‍රහ්මචර්ය වාසයක් නොවන්නේය. මනාව දුක් කෙලවර කිරීමට අවකාශයක් නොවන්නේ. මේ මනිනි මේ යම් පුරුෂයෙක් එහෙම නැත්නම් මේ සත්වයා යම් ආකාරයකින් සංසාරේ කර්ම කරනවාද, ඒ කර්ම ඒ ආකාරයෙන් ඒ ආකාරයෙන්ම විපාක දෙන්නේ කියලා කිව්වොත් එහෙම නැත්නම් ඒක නම් වෙන්නේ එහෙමනම් මේ මාර්ග බ්‍රහ්මචර්ය වාසයක් වැඩක් නොවේ. ඒ වගේම කවදාවත් මේ දුක් කෙලවර කිරීමක් සිදුවන්නේ නැත කියලා යමුතුම ආකාරයේ ප්‍රකාශයක්. දැන් යම් කෙනෙකුට මේක හරි ප්‍රසිද්ධයි මේ සූත්‍රෙත්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ කොහොමද කර්ම විපාක නොදෙන්නේ කියන කාරණයට හරි ප්‍රසිද්ධ සූත්‍රයක්. ඒ නිසා තමයි මේක මම යෝජනා වෙන්නත් ඇත්තේ. ඉතින් මේකේදී මේ බුදු පියාණන් මේ ආකාරයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ මේ කර්ම යම් යම් ආකාරයෙන් කරනවාද ඒ විදිහටම ඒවා විපාක දෙනවයි කිව්වොත්. ඒ කියන්නේ යම් කෙනෙකුට මොන මනෝසේක් එළුවෙක්ව කපලා මරනවා. ඒ වගේම ඒ විදිහටම එයාව කපලා මරන්න ඊළඟ ජීවිතේදී වෙන්න පුළුවන්. අන්නේ විදිහටමයි හැබැයි වෙන්නේ කිව්වොත් තමයි මෙතන ගැටලුව තියෙන්නේ. ඉතින් අපි අහලා තියෙනවනේ එළුවෙක්ගේ වෙල්ල කපා ඒ වගේ සිය පාරයක් ඉපදිලා ඒ විදිහටම එළුවෙක් වෙලා බෙලි කැපුම් කෑවා කියලා. ඉතින් අපි ඒ මේ දේලුත් තියෙනවා. එහෙම මේ දේලුත් ධර්මයේ තියෙනවා. හැබැයි බුදු පියාණන් මේ දේශනා කරන්නේ දැන් මේ කරන මේ කර්මය ඒ ආකාරයෙන් විපාක දෙනවා නම් එහෙම වුණොත් මේ කිවරයක් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද දැන් මේ ජීවිතේ ඔන්න හාමුදුරුවෝ කෙනෙක් වෙලා ඉඳලා ඔන්න වැරද්දක් කරා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ හාමුදුරුවෝ කෙනෙක් වෙන්න ඕන වැරද්ද කරා. එහෙම නැත්නම් ඒක විපාක විඳින්න. ආන් ඒ ආකාරයෙන් කියයි ඒ සිද්ධියම ඒ රූප පෙළම ඒ පුද්ගල ස්වභාවයෙන්ම ආදියම එන්න ඕනේ. එහෙම වීමක් නෙමෙයි කියන කාරණේයි මෙතන මතු කරන්නේ. එහෙම නැත්නම් දැන් අපි සමහර විට මේ දැන් අපි දකින්නවා පින්වත්නි ඔය අනතුරු පාරක වෙන හදිසි අනතුරු. දැන් ඒ අනතුරකදී ඒ පුද්ගලයා එතන මිය යනකොට අපිට ඒක ගන්න පුළුවන්. දැන් වාහනයක් වේගෙන් පාර ගියා, මෙයා හැපිලා මැරුණා. දැන් මෙයාට මේක පරිසම් දෙන්න නම් එහෙම නැත්තම් ඒ අවුරුරි හප්පපු එකක් නම් හිතාමතා සිද්ධියක් නම් මෙතනදි මේක නැවත පරිසම් දෙන්න ඊළඟ ජීවිතයක් අපි කිමු ලෝක විනාශ කරලා පස්සේ ඉපදුනොත් මේ මිනිස්සයාට මේ අර වාහනයක් තියෙන කාලයක් වෙනකන් ඉන්න වෙනවා.
එතකොට ඒක සංසාරේ පුදුම විදිහට ඉන්න සිද්ධ වෙනවා. ඇයි දැන් මේ අපි නීතියක් දාගෙන දිනන යම් යම් කර්මයක් කරයිද ඒ ඒ ආකාරයෙන් ඒක විපාක දෙයි. මොන අපි උදාහරණ ගත්තේ මේ වාහනේ හැප්පුවා හිතාමතා කෙනෙක්ව. ඒ මෙයාට හැප්පෙන්න තියෙන්නේ ඊළඟ ජීවිතයක නම් ඒක මේ වාහනත් නැවත සකස් වෙලා මේ විදිහේ පරිසරයක් හැදිලා එන කාලයක් වෙනකම් මේ සඳහා ජීවත් වෙන්න සිද්ධ. ඒ අතරතුර මෙයාට මේකේ මිදීමක් නැහැ. දැන් Brahmacharyaක් කියන දන් දුකේ මිදීමක් කරන්න වෙන්නේ නැහැ. මොකද දැන් මේ කර්මය ගෙවන්න එයාට අනාගතයක් එහෙමද ඊළඟ ජීවිතයක ඉදිරියකදී කරන්න තියෙන නිසා දැන් මේකේ නිවන් දකින්න බෑ. Brahmacharya ගත කරන්න බෑ. Brahmacharya ගත කරන්න වැඩක් නැහැ. ඇයි දුක් කෙලවර කරන්න හම්බෙන්නේ නැහැ අමාරුයි. ඇයි මේ දාගත්තු නීති වැරදි එකක් නිසා. ඉතින් අන්න ඒ වගේ අර අමුතුම මේ කාරණයක් දේශනා කරන්න බාරතුන් වහන්සේ. හැබැයි ඒකෙම පැහැදිලි කිරීම තියෙනවා. අනිත් කොටසේ ඒක මතක් කරන බාරතුන් වහන්සේ මේ යතා යතා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති තතාතා තම් පටි සංවේදී තීති ඒවං සන්දම් වික්කවේ Brahmacharya වාසෝ හෝති ඕකාසු පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අත්ථ ක්‍රියායම. අන්න මේ මනින යම් යම් ආකාරයකින් මිදිය යුතු කර්ම කෙරේද ඒ කර්මයාගේ විපාක ඒ ඒ ආකාරයෙන් විඳින්නේ යයි කියන්නේ නම් එසේද කලි Brahmacharya වාසයක් ඇත්තේ මනාව දුක් කෙලව කිරීමක් අවකාශයේ පෙනෙන්නේ කියලා මේක තමයි මෙතන භාගතුන් වහන්සේ පෙන්නන මේ අමුතුම දැක්මක් පෙන්නලා එකපාරට මේක ලොකු මේ සියුම් වෙනසක් මේකේ පෙන්නනවා. ඒ ආකාරයෙන් කර්ම ඒ ආකාර විපාක දීමක් කිව්වොත් වැරදි. එහෙනම් කිව්ව යුත්තේ මොකද්ද? යම් යම් ආකාරයෙන් විඳිය යුතු කර්ම කෙරේද. එහෙනම් එතන විඳීම වේදනාව කියන පැත්තෙන් තමයි මේක ඉස්සරහට අරන්නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඒ රූපය පැත්තෙන් විස්තර කරන අවස්ථා තියෙනවා. ආයතන වශයෙන් ඇහැට රූපය මුලිච්ච වෙන හැටි, ඒකෙන් ලෝකය හට ගන්න හැටි, මේ ලෝකය තියෙන ස්ථිර නැති භාවය, ඒකේ දුක් ස්වභාවය, ඒක මගේ ආත්මය කරගත්තොත් විඳින්න වෙන හැටි ආදි වශයෙන් ධර්ම කාරණා ආයතන වශයෙන් විභංග වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. වගේම වේදනාව පැත්තෙනොත් මේ විදිහට ධර්මයේ පෙන්නලා දෙන බුදු පියාණන් වහන්සේ. සංඥා වශයෙන් පෙන්නලා දීලා තියෙනවා මේ සික්ඛා එක සංඥා උපජ්ජන්ති එක සංඥා නිරුජ්ජන්ති මේ සියලුම දේව සංඥා කියලා. ධාන අරූප දාන රූප දාන මේ සියලු දේමද සංඥා කියලා සංඥා පැත්තෙන්. සංස්කාර සකස් වීම පැත්තෙන් බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ සියල්ලම සංස්කාරය සබ්බ සංඛාර සමතෝ සංස්කාරයන් සමතේකට පත් කිරීම තමයි අවශ්‍යතාවය කියන ඒ පැත්තට අරන් යනවා. විඥානයේ මිහිත පිළිබඳව සිහි පවත්තල ඒකත් අපිට කොහොමද ඉස්සරහට ගෙනහිලා හිත ඉහි හට ගැනීම ඉතේ පැවතීම නැතිවීම මේක දකින්න සලස්සනු. මේ විදිහට සතර සතිපට්ඨානයම ඇත්තට මේක මේ කාරණා පහ ප්‍රකට වෙවි. අනේකක් කය කියන එකන රූපය, කායanusasana රූපය ප්‍රකට කළා. ඒ හරහා අවබෝධයට වෙන්නලා දෙන එක. මේ වේදනානුපස්සන වන වේදනාව පිළිබඳ සැප දුක අදුක්කම සුඛයන් පිළිබඳ වේදනාව පස්සන. ඊළඟ චිත්තානුපස්සන වන හිත පිළිබඳව. එහෙම නැත්නම් මේ සංඥා සහ වේදනා කියන චිත්ත සංස්කාර පිළිබඳව මේ දෙකම එකතුව වේදනා සංඥා එකතු වුණාම තමයි සිත හටගන්නේ. චිත්ත සංස්කාර කියන්නේ වේදනා සංඥානේ. ඒ පිළිබඳව ධම්මානුපස්සනා කියන මේ සකස් වීම වෙන හැටි මොහොතක් පාසා අරමුණු වශයෙන් එන ඒ දේවල් පිළිබඳව සිහිය පවත්වීම. ඉතින් මේ විදිහට මේ පංචස්කන්ධය පංචපාදානස්කන්ධය දක්වාම මේක යන විදිහ තමයි ඒ පැත්තෙනොත් මතක් කරලා දෙන්නේ කොහොමවත් කයට හිත පැවැත්වන කෙනාට මේ සියල්ල වැඩිලා එනවා. ඒ හරහා මේ සියල්ල දකින්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම එකකදී මේ ඇත්තට මේ කාරණය තුල යන්නේ
අද මේ දේශනාව විස්තර වෙන්නේ වේදනාව පැත්තෙන් විඳීම පැත්තෙන්. ඒකේ විශේෂ කාරණයක් බුදු පියාණන්සේ මේක මතු කරලා තියෙනවා. ඇත්තටම දැන් මේක මෙහෙම කතා කරනකොට පින්වන්නේ මේකේ ඒක තවත් සූත්‍රයක් තියෙනවා පඨම සංචේතනික සූත්‍රය කියලා. ආ පුළුවන් නම් ඒක බලන්න හොයාගෙන පඨම සංචේතනික සූත්‍රය මේක බුදුබණේ ලොකු සාමීන් වහන්සේ මනවර සුබෝධාරාමී කටයුතු මේ දේශනාවලිය විදිහට මේ වෙනකොටත් මම හිතලා පවත්වන්නේ ඒක තමයි. ඉතින් ඒකේ මේ එක පාඩයක් තියෙනවා ඒක ටිකක් මේ මේ වගේම අමුතු එකක්. නහම් භික්කවේ සංචේතනිකානම් කම්මානම් කතානම් උපචිතානම් අපරි සංවේදිත්වා යන්ති භාවං වදාමි. මොකද කිෂ වෙන්නේ මහණේ මම කරන ලද රැස් කරන ලද දැන දැන කළ කර්මයන්ගේ විපාක නොවිඳ අවසන් වීමක් නොකියමි. දැන දැන කරන ලද රැස් කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ අවසන් වීමක් නොකියමි. හරියට මේක බැලුවාම මේ පේන්නේ නිකන් අර නිගණ්ඨනාද පුත්තගේ කාරණයක් වගේ. ඒ නිසා ඔය කාරණය අරගෙන මේක චන්දනත සාන්නාසේ මතක් කරා එක වෙලාවක මේ මේක දැනට වැඩ සිටින මේ ලොකු ස්වාමීන් වහන්සේලා පිටරටවල එහෙම මේකට මේක වැරදීමක් මෙතන මේ පාඩේ වැරදිලා කියලා විස්තර කිරීමක් කරනවා කියලා. ඇයි මේක එකපාරට අහුවම මේ හිතෙන්නේ මේ දැන දැන මේ කර්මයන්ගේ විපාක නොවිද එහෙනම් මේ සියල්ලම විඳින්න වෙනවා. එතකොට අර ඒකනේ මේ නිගණ්ඨනාද පුත්තලා මේ හැම පරිස්සම් වෙන්නේ මේ චූටි දේනොත් පරිස්සම් වෙනවා. මේ මුඛවාඩම් දානවා වාඩි වෙන්න කලින් හොඳට දසලා වාඩි වෙන්නේ ඇඳුම් අඳින්නෙම නැහැ. මේ සත්තුන්ව මැරෙන්නේ නැති වෙන්න බේරෙන්න මොකද ඉවරයක් වෙන්නේ නැහැ මේ වැරදි කළොත් කියලා. ඉතින් මෙන්න මේ විදිහේ පැත්තක්. එහෙම නැත්නම් මේ පව තවන්න වෙනවා පුළුවන් ඒක කරන්න. එහෙනම් මේ හීතලේ වතුරේ බැහැලා ඉන්නෝ ගිනි තපිනවා මේ වයින් පුළුවන් මේ අර විපාකට එක විඳලා ඉවරයක් කරා කියලා මෙන්න මේ පැත්ත මේ තමයි මේ කියවෙන්නේ කියලා ඒක නිකන් වැරදි විදිහට මේ සූත්‍රය පිළිබඳව අදහස් තියෙන බව. ඉතින් ඒක එනකොට මේ කාරණයෙන් පැහැදිලිව මේක ඒක ඉතුරු කොටස වගේ හරියට මෙලොම් බල සූත්‍රෙදි මේකම බුදු පියාණන්සේ මතක් කරනවා මේ යම් යම් කර්මයන් කරාද ඒ ආකාර විපාක දෙන්නේ යයි කියන එක නෙවෙයි මේ කියන්නේ. හැබැයි කියනවා යම් යම් විදියුතු කර්ම විඳින්න ක්‍රමයක් තියෙද අන්න ඒ ආකාරයෙන් මේක සිද්ධ වෙනවා. ඒ නිසා මේ විඳීම පැත්තෙන් එතකොට අපි කියමු දැන් මොන වෙලුවාගේ මෙල්ල කපනවා. එතකොට එළුවට යම් විඳීමක් සිද්ධ වෙනවා. දුක් විඳීමක් ඒ මොහොතේ. අන්න මේ විඳීම මේ පුද්ගලයාට ඊළඟ ජීවිතයකදී හෝ ඒකට සුදුසු කර්මානුරූප පරිසන්දෙන් අවස්ථාව ආවහම එයා ඒ විඳීම විඳිනවා. ඒක වෙන්න පුළුවන් කියලා. අන්නේ විඳීම වෙනකොට අර වාහනයක හැපිච්ච කෙනා හප්පපු එක්කෙනා වුණා එයාට ඒ සමාන වූ දුක් විඳීම වෙන්න පුළුවන්. ඒක සත් ඔය දිනු නැති කාලේ නැත්නම් ඩයිනෝසරලා ඉන්න කාලේ වුණා වෙන්න පුළුවන්. ඒ තමන්ව වෙන සතෙක් ඇවිල්ලා මරාගෙන කනවා අර විඳීම ලැබෙනවා. ඉතින් මෙන්න මෙහෙම දෙයක් වුණොත් කොහොමද ඒක මේ දුක් කෙලවර කිරීමට සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපිට දැන් ඒක ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා අර යම් දේවල් කරා නම් විඳින්නම තියෙනවා. ඒ විඳීම කොහොමද කළ යුත්තේ කොහොමද මේ ඒ ධර්මය තුළ මේ විඳීම සිද්ධ කරලා විඳීමෙන් මිදීම වෙන්නේ සංසාරයෙන් මිදීම සිද්ධ වෙන්නේ කියන කාරණය තමයි අපි අරගෙන යන්න තියෙන්නේ. මේකට ඒකාන්ත වශයෙන්ම අවශ්‍ය වෙන ධර්මයේ භාවනාසගේ ධර්මය තමයි ඒ සත්පුරුෂ ධර්මය. පුරුසානන්දස්සාවි අරියානන්දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ මොකද අරිය ධම්මේ නම් අනුබුදු පියාසගේ ධර්මයේ කායනෝ යම් වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියන මේ ධර්මය අදහා ගැනීම අරිය ධම්මස්ස
සත්පුරුෂ ධම්මස් ධම්මේ සුවිනීතෝ නේක හැසිරෙන්න පටන් ගන්න ඕනේ. මේක අපි දැන් කරන අය තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට සක්මණේ ගත කරනවා පරියන්කේ ගත කරමින් අපි මේක අත්විඳින අය සිහිය කියන කාරණේ මේ ධර්මයේ තුල යම් යම් ප්‍රමාණ වල ඉදිරියට යනවා. ඉතින් අන්න එහෙම යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ විඳීම කියන කාරණේ එන්න පටන් ගන්නවා. ඒ විඳීම කියන කාරණය දකින ස්වභාවයකට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ අපි ආරම්භ කරනකොට මේක මේ කයට හිත දාලා ගච්ඡන්තෝ ගච්ඡන්තෝ මිති පජානාති. ඉතින් දැනුවත් වෙන්න. ඇවිදිනවාකට ඇවිදිනවා කියලා ඕන කෙනෙක් දන්නවා සාමාන්‍ය. හැබැයි මේ පජානාති හොඳින්ම දැනුවත් වීම කරන්නවා. අන්න ඒ කරනකොට විඳීමක් සහිතවයි කරන්නේ. මේකේ තියෙන විඳීම කුමක්ද කියලා දැනුවත්ව. කකුල තියෙනකොට එන ඒ විඳීම. වම තියෙනකොට දකුණ තියෙනකොට විලුඹ තියෙනකොට මැද තියෙනකොට ඇඟිලි මේ විදිහට මේ එකක් එකක් කොටස් හරහා එන විඳීම තේරුම් ගන්න. කය රළු නිසා ඒක ප්‍රකට වැඩි. ඉතින් අන්නේ විදිහට ගත කරනකොට ඉතින් මේ කාරණේ ප්‍රකට වෙන්න අසිය වැඩි වෙන්න අවදී වැඩි වෙන්න මේ අඩිය තියෙන එකෙත් දෙකට තුනට කැඩිලා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අඩිය තිබීමක් තියෙනවා. ඒක දැනගන්නවා හිතකින්. රූප ස්වභාවයක් තියෙනවා, නාම ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙහෙම මේකට අපි ටික ටික බැස ගන්නවා. පැහැදිලි වෙන්න පටන් එළි වෙන්න පටන් ගන්නවා මේ තුළ තියෙන රහස්. එතකොට රූපයක් නාමයක්. නාමය ඇතුලේ තමයි විඳීම කියන කාරණේ ඇත්තටම තියෙන්නේ. ඒ දැනගන්න ස්වභාවය. ඒ අන්නේ දැනගන්න ස්වභාවය කියන විඳීම නැත්නම් වේදනාව ඒක සැප වශයෙන් එන්න පුළුවන්, දුක වශයෙන් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ප්‍රකටනේ අදුක්කම සුඛ වශයෙන්. ඒ අර දුක හෝ සැප වේදනාව තරම් මේක ප්‍රකට ප්‍රබල නැති නිසා දුක්ඛම සුඛය අතහැරිලා යනවා. අන්ත දෙකේ තමයි වැඩිපුර ඉන්නේ. මැද එච්චර නෑ. මැද තියෙන්නේ අදුක්ඛම සුඛයක්. හැබැයි ඒකත් දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි අපි ටිකට ගෙනියන්නේ. එතකොට තමයි අර කකුලේ දැනීම අඩු වෙනකොට ඔන්න නිදිමත සක්මනෙත් ඇති වෙනවා. හුස්මත් එක්ක ඉඳලා ඒක අඩු වෙලා යනකොට ඔන්න හිතුවිලි ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒ මේකේ තියෙන සැර බාල වෙච්ච නිසා. දැන් මේ සිහිය වැඩුණා. නමුත් ඒකට අපි එකඟ නැහැ, කැමති වෙන්නේ නැහැ. අපිට ඒක තේරෙන්නේ පරාජයක් වගේ. මේ සිහිය වැඩි වෙච්ච නිසා මේ තව සියුම් දේවල් පේනවා දැන්. ඒකයි මේ වෙන්නේ. අන්න ඒ විදිහට මේක දකින්න පුරුදු වුණොත් අපිට පුළුවන් වෙනවා තව ඉස්සරහට ක්‍රමක්‍රමයෙන් මේක පවත්වාගෙන මේ දිහා බලාගෙන ඉන්න හදාගන්න. එතකොට මේ ක්‍රමක්‍රමයෙන් මෙයා අරන් යනවා. ඒක පැත්තකින් සංඥාව සියුම් වෙවි යනවා. අනිත් පැත්තේ රූපය සියුම් වෙවි යනවා. විඳීම් පවා ඔන්න සියුම් වෙවි යනවා. ඇයි දැන් සැප දුක නෙමෙයි අදුක්කම සුඛය තමයි ප්‍රකට. සංස්කාර සකස් වෙන්න ගොඩාක් දේවල් නෑ. දැන් කකුල වැඩ කරන හැටි තමයි පේන්නේ, හුස්ම වැඩ කරන හැටි තමයි පේන්නේ. ඒකෙත් ඉවර වීම තමයි පේන්නේ. අඩිය ඔසවනවා නුදුන් යනකොට හිස් වගේ. ආස්වාස් ප්‍රස්වාස අතර අවකාශයක් තියෙනවා. ඔයාලට හිත යන ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ගත කරනකොට පින්වත්නි අපි මේ තේරුම් යනවා. එහෙනම් සිහිය වැඩෙන්න වැඩෙන්න මේ රළු බව තමයි අඩු වෙමින් යන්නේ, ප්‍රකට වෙන්නේ සියුම් පැත්ත. ඒතර ඒකට හුඟක් තදබල සිහියක් අවශ්‍ය වෙනවා. ඒතර ඒ පොද බලා ඉඳීමක් අවශ්‍ය වෙනවා. ඒක මේ මොහොත කියන කාරණේට අපි මුලටම ඉපදෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉදිරියට යනකොට මේ රූපය වේදනාව සම්බන්ධයෙන් එහෙම යන සංඥා සංස්කාර විඥාන හිතට වුණත් දැන් ලොකු විස්තර නෑ බෙදන්න විඥාණයට. මේ සැප දුක අතර විඥානයේ මහා විදාල සූත්‍රය භාවිතාස පෙන්නනවා. විඥානයේ වෙන්කිරීමමයි. මොකද්ද වෙන්කිරීම? වෙන් කරන්නෙම මේ සැප වේදනා ටික.
සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛේ මේ ටික වෙන් කිරීම තමයි මේ විඥාණයෙන් කරනවා කියන්නේ. ඇතරම වේදනාව වෙනකොට එන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දිගත්තත් අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයත, සංඛාර පත්‍ය පස්සෝ, පස පත්‍ය වේදනා. මෙන්න මේ විදිහේ ගලණයක් තියෙනවා. ඥානයට මේ ඕන තැනකින් අල්ලන්න පුළුවන්. නමුත් මේ වේදනා හරි ප්‍රධාන සංදිස්ථානයක් වෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛය. මේක මේ විඥාණයට හරි පහසුයි බෙදන්න. මොකද මේකට තමයි අපේ යොමු වීම තියෙන්නේ. වේදනාව එක්කම තමයි තණ්හා. වේදනා පච්චය තණ්හා. මෙන්න මේ තණ්හාව කියන කාරණය ක්‍රියාත්මක වෙන්නේ වේදනාවට එක්කම. සැප වේදනාවට තණ්හාව නිසා ආසාව හිතෙනවා. දුක් වේදනාවට තණ්හාව නිසා අකමැති වෙනවා. ඒකට ද්වේෂය කියලා කියනවා. මේ විදිහට ගත කිරීම නේ අපි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනකොට පේන්න පටන් ගන්න. දැන් අර සිය පැවැත්වීම හරහා මේ සැප දුක් සහ දුක්ඛම සුඛ ප්‍රකට වෙනවා. දැන් එතකොට සැප දුක් ඇත්තටම ප්‍රකට වීම ටික ටික දැන් අඩු වෙනවා. මොකද දැන් කයට පිළිබඳව හිත පවත්වපු නිසා, ඒ රූපයක් එක්ක ගත කරපු නිසා, ඒකෙන් ආපු සැප වේදනාව සහ දුක් වේදනාව ඒ සාපේක්ෂයි රළුයි. දැන් සුඛ මේ රූපය ගෙවෙන්න පටන් ගත්තොත් ඒකෙන් එන්නේ ගොඩාක් දුරට එන්නේ අදුක්කම සුඛයක්. ඒ කියන්නේ මේ අවසන තදබල වද්දන තරම් එකක් නෑ. මෙන්න මේ වේදනාවන් පිළිබඳ ඔය විදිහට ගත කරන කෙනාට මේක අවස්ථා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. සුඛං වේද වේදේ මානස්ස වේදනං අප්පජානතෝ සෝ රාගානුසයෝ හෝති අනිස්සරණ දස්සිනෝ. මේ සැප වේදනාව දැනගන්න බැරි වෙන කෙනාට රාගානුසය තුල තියෙනවා. දුක් වේදනා දැනගන්න බැරි කෙනාට පටිඝානුසය මේ තුල තියෙනවා. එනිසා යාර අපි කතා කරේ වේදනාව මේ වේදනා වශයෙන් දැනගන්න. ඒක කකුලක අඩිය තියෙනකොට වෙන්න පුළුවන්. හුස්ම තේරෙනකොට වෙන්න පුළුවන්. මේකේ තියෙන වේදනාව. ඉතින් ඊට එහෙම සිහිය පවත්තන හුරු වෙච්ච කෙනාට දිනදා ජීවිතයේදී සැපක් වෙනකොට දුකක් වෙනකොට අමුතුවෙන් කියන්න ඕනේ ඒ වංගා කරලුයි. ඒවට සිහිය පවත් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දක්ෂ වෙනකොට එන්න සිහිය වැඩෙන්න වැඩෙන්න සිව්පැත්තට යනවා. යනකොටත් මේක තුල තියෙන සුඛ දුක්ඛ දුක්ඛම සුඛ පිළිබඳව හරියටම අවධානය පවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔන්න අපි උදාහරණයක් ගන්නවා. ඇවිදගෙන යන බොරළු පෑගෙන බොරළු යනවා රිදෙනවා එකතන. උල් එකක් යනවා හරියට රිදුණා තදට. අන්න ඇති වෙන්නේ දුක්ඛ වේදනාවක්. මේක දැක්කේ නැත්නම් අකමැත්තක් ඇති වෙලා මේකෙන් පටිඝානුසය ක්‍රියාත්මක වෙනවා. මේ තුල ක්‍රියාත්මක වෙන පටිඝානුසය දකින්න බැරි වෙනවා. දකින්න බැරි වුණාම අනුසය අපිට කපන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අනුසය නැති කරගන්න ඒ වෙලාවේ මතුවෙච්ච වෙලාවේ අනුසය දකින්න බැරි වෙලා ඒ හරහා ඒක වර්ධනය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒක හැමම තියෙන දෙයක් බවට පත් වෙනවා. දැක්කොත් දැන් මේ දුක් වේදනාවක් ආව එක පටිඝානුසයක් එක්කයි ක්‍රියාත්මක වුණේ. දැන් උනේ මෙන්න මේ කකුලට ඇනිච්ච මෙන්න මේක හරහා හිතට ආවා. මේ වැඩිච්ච කයට දැනිච්ච දුක් වේදනාව හරහා හිත ඇතුලේ පටිඝයක් තරහක් ඇති වුණා. අකමැත්තක් හටගත්තා කියනවා. මෙන්න මේ විදිහේ දෙයක් සිද්ධ කරන්න බෑ සිහි නැති කෙනෙක්ට. මේ දෙක සුඛ දුක්ඛ විදිහට දැනුවත් වගේම මේ අදුක්ඛම සුඛය අදුක්ඛම සුඛයේදීත් ඒක අභිනන්දනය කරන්න නැතුව ඉන්න ඕනේ. අදුක්ඛම සුඛයට සතුටු වෙන කෙනාට දුකින් මිදීමක් නැහැ කියලා බෞද්ධ වාසල් විශ්නා. ඒ නිසා අදුක්ඛම සුඛය මේ විදිහට දැනුවත් වීමමයි කරන්න තියෙන්නේ. ඒකට මේ සතුට වීම හෝ ඔන්න දැන් මට යන්තම් අවකාශය ලැබුණා. දැන් ඉතින්
ඔක්කොම හරි කියලා මේකට කැමැති වෙලා ඒක සතුටු වෙලා අනේ ඒක මගේ කරගන්න එක නෙමෙයි. ඒකට ඈත් වෙලා ගත කරනවා. කොහොමද? බාගතුමා කියන සුඛං වේදනං වේදේති විසඤ්ඤුත්තෝ තම් වේදේති. දුක්ඛං වේදනං විසඤ්ඤුත්තෝ නම් වේ. මේකෙන් ඈත් වෙලා කෙලෙසුන්ගෙන් වෙන්ව විඳින ස්වභාවය. මේකට යන්න. ඉතින් ඔන්න ඔහම ස්වභාවයකට යනකොට පින්වත් ඔන්න දැන් අර මේ සූත්‍රයේ කතා කරපු එහෙම නැත්නම් මේ ආරම්භයේ මේ කර්ම ඒ ආකාරයෙන්ද විඳින්නේ ඒ කර්මයේ විදිහ විපාක දෙන්නම නම් මේක වෙන්නේ නැහැ. හැබැයි විඳීම පුළුවන්. කොහොමද? මොනද අපි මේ හිත සියුම් තත්ත්වයට මේ විදිහටපත් කළා තියෙද්දී මොන පෙර තදබල කරපු කර්මයක් ක්‍රියාත්මක වෙලා මේ වගේ තැනකදී ඔන්න එන්න පුළුවන්. හැබැයි ආවට ප්‍රශ්නයක් නෑ. මම ඉන්නේ ධර්ම මාර්ගයේ. මම ඉන්නේ ධර්මයේ, මම ඉන්නේ සතිපට්ඨානෙ, මම ඉන්නේ සිහියෙන්. අන්න මේ එන විඳීම බාර ගන්න ශක්තිය දැන් තියෙනවා. ඒක විඳලා සංස්කාරයක් කියලා දන්නවා, සකස් වුණා, ටික වෙලාවක් තිබුණ නැති වෙලා ගියා. ඒක සංකතයක්. රූපයක් විදියට ආවත් වේදනාවක් වගේ පෙවුණත් එහෙම නැත්නම් මතුවෙලාවත් සංඥාවක් විදිහට අමුතු මායාවක් විදිහට දැක්කත් සංස්කාරයක් විදිහට වෙච්ච තමන්ගේ තුල එන සකස් වීමක් විදිහට ආවත් විඥානයක් විදිහට එන හිතුවිල්ල හිතක් විදිහට ආපු මුස්පේන්තු ස්වභාවයක් කනස්සලු ස්වභාවයක් ආතතියක් එහෙම නැත්නම් මානසිකව මේ තදබල ව්‍යාධි ගතියක් වගේ මේ වගේ එන්න පුළුවන්. හැබැයි ඒක වැඩි කොහොමවත් නිත්‍ය දෙයක් නෙමෙයි. සදාකල් තියෙන එකක් නෙමෙයි. සිහිය තියෙන කෙනාට මේක මොන දීලා හුරුයි. යා වේදනාවක් වටන් ගන්න හැටි මැද ඉවර වෙන හැටි මේකයි බලන්න. අන්න එතකොට ඒ විඳීම දැන් මේ කතා කරන්නේ වේදනාව පැත්ත නිසා වේදනාවේ මාතෘකාව ගන්න. විඳීම ඕන් ටික වෙලාවක ඉන්නත් ආයෙ එන්න පුළුවන්. ආයෙ නැවත මතු වෙන්න පුළුවන්. අන්න ඒක දකින්න. ටික වෙලා තියෙන දෙයක් නම් ඒකේ බලනකොට ඒකේ ළඟ ළඟ මෙහෙම කැඩිලා වේදනා භාගතුන්ස වෙන දිය බුබුලක්. බුබුලූපම වේදනා. මෙන්න මේ විදිහේ දිය බුබුල හට ගන්න පුපුරනක් ගන්න පුපුරලා යනවා. මේ දිය බුබුලු අන්න මේ විදිහට වේදනාව සිහියට අසු කරගන්න කෙනාට ඔන්න අර පෙර කර්ම ඇවිල්ලා විඳවල යනවා. දැන් ඕක ගොඩාක් ප්‍රකට එකක් තමයි ඔය අඟුලිමාල. දැන් ඕක අපි අහන්න තියෙනවනේ පොඩි ගොඩක් කලකට අඟුලිමාල ඒ මිනී මරමර හිටියානේ බුදු පියාණන් වහන්සේ මුණ ගැහුණා. මේ නවතින්නේ නැහැ කිව්වා. නැවතුණා. ඊට පස්සේ කඩු වීම තිබ්බා. ගියා රහත් වුණා. ඊට පස්සේ ඔන්න ඉස්සරහට ගියා කතාව දිගට යනවා. ඊට පස්සේ ඔන්න බබේ කම්මැලි නම් මට උදව් කරනවා ඉතින් වගේ දිගට ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් බිහි වෙනවා. දැන් මේක උනේ කොහමද? අර 1000කට වැඩි මරපු කෙනා ඔන්න දැන් මේ කාරණේ බුදු පියාණන් වහන්සේ සාධාරණී කරලා පෙන්නනවා. මේ කර්මය ඒ විදිහට විඳින්න වෙනවා නම් මෙයාට ආභව ජීවිතයක් අනිවාර්යෙන් ලබන්න ඕනේ. අඟුලිමාල කෙනෙක් එන්න ඕනේ. එයාගෙන් මෙයා කැපුම් ලබන්න ඕනේ. ඇඟිල්ලක් හොයන දවස දක්වාම යන්න වෙනවා මේ ජීවිතේ රහත් වෙන්න හම්බෙන්නේ. නමුත් මේ ජීවිතේ කටයුතු කරා මේක ඔප්පු කරලා බාගතුන්සෙ පෙන්නනවා ඒ චක්‍රිත කුලිය. අනක් නෙමෙයි අත්‍තර මේ කතාවෙන් මේ කාරණේ විශේෂයෙන්ම මතු වෙලා එනවා. හැබැයි අර සංජීතනික සූත්‍රය මතක් කරා. මහණනිය කරනද රැස් කරන දැන දැන කළ කර්මය විපාක නොදී අවසන් වීමක් නොවේ. එහෙනම් මේ අඟුලිමාල රහතන් වහන්සේ රහත් වෙන කලින් මේ ස්වාමීන් වහන්සේ මේක මේ විද්‍යාවේලි ටික ඉඳවලා තියෙනවා. හැබැයි අපි හිතන විදිහට එහෙම නැත්නම් ඔය මේ කාරණේ කියනවා මේ කර්මයක් ඒ විදිහට විපාක දීමකින් නෙවෙයි. ජීව වඩන කෙනා ධර්මයේ ඉන්න කෙනාට මොන විදිහේ ආපු බාධකයක් පරියන්ක ඉන්න ඕන මරපුව පේනවා කොන අපිට වගේ ඇහෙනවා. හැබැයි ආපහු මූල කර්මස්ථානෙට හිත දාන්න.
හිතුව ලියනවා අම්මෝ මෙහෙම කරා මෙහෙම කරා උඹට මොන නිවනක්ද ගණන් ගන්නෑ දාන හිත මූල කර්මස්ථාන අන්න එහෙම ගත කරන්න මේවා දිහා බලන් ඉන්නත් පුළුවන් වෙනවා එනවා කියන මතකමක් නෑ කරපු හැටියට මේ මද මේ වෙන දේ කොච්චර දෙයක්ද ඉන්න පරියා කියන එකටලා විසි වෙන්නෙත් නෑ සක්මණෙන් ඇදලා එළියට විසි කරන්නෙත් නෑ එහෙම කරොත් මම කර මගේ මෝඩකමක් තමයි මම්ම කරොත් තමයි එන දෙයක් මට මේක ගත කරගන්න පුළුවන් ඒ වගේමයි මේ කට්ටිය එනවා යනවා ඒ හරහා ඔන්න විඳීම් ටික ගත කියවනවා අන්න ඒ ආකාරයෙන් ගත කිරීම තුළ ඔන්න මේ බුදු පියාණන් වහන්සේ පෙන්වන ධර්මීය ක්‍රියාත්මක වෙනවා සහ ඒක ප්‍රකට වෙනවා ඒ චරිතාරා ඒකමයි අපි තුලත් සිද්ධ වෙන්නේ ඉතින් මේ වගේ වෙලාවල් වල එන්න පුළුවන් දේවල් ඒවා සමහර විට කලාතුරකින් තමයි ඔය ගොඩාක් පෙර දෙයක් ඇවිල්ලා සැරට එන්නේ මේ තදබල ලෙස බාධා විදිහට නැත්නම් ගොඩාක්ම වෙන්නේ මේ අපි එදිනෙදා කරන වැඩ ටිකම තමයි අපි ඔය මතු ඇවිල්ලා අපිට කරදර කරන්නේ අපිම ඉල්ලන් කන දේ අපිම විහිං කටයුතු කරනවා බලෙන් දාගෙන ඒ කටයුතු ඕම් භාවනා කරන වෙලාවට ඇවිල්ලා ඉතින් හොඳට බැට දෙනවා එතකොට ඉතින් අඬ හයෙන් අඬනවා ඒ නිසා අපි මෙහෙමත් වෙන්න පුළුවන් ඔබට ඒ ආවත් එදිනවා එදිනදා කර එකත් ඉතින් කර්මයම තමයි ඒ කර්ම විද යම් වේදනාවක් විදිහට ඇවිල්ලා මූණ දීලා අපිට යන්න පුළුවන් ඒකට ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ ධර්මයේ සීලය පෙන්වලා තියෙන්නේ කය වචනේ සංවර කරගන්න සීය වඩනකොට ඒකත් සිද්ධ වෙනවා එතකොට අර අනවශ්‍ය වැඩ ටිකක් වෙන්නේ නැහැ වෙන්න වෙන්න මේ වටේක ඉන්න බෑ එනකොට මොකද වෙන්නේ හිත එකක භාවයකට යන්නේ මේ කුසල සීලය හිත වික්ෂූප නොවී පිනිස් නොවීම පිනිසයි කියලා ආනන්ද සාස්ත්‍රී බක්තිවාස දේශනා කරනවා වික්ෂූප නොවෙන්න අවිපටිසාරත්තායකෝ ආනන්ද කුසලානි සීලා. ඉත විපිලිසර නොවී තමයි මේ කුසල සීලය අවශ්‍ය. නේද සිහිය වඩන කෙනාට පුරේ සිත විකය කය වචනේ සංවර වීම හරහා මේක උදව්වක් වෙනවා. එතකොට අර බැටදීම අඩුයි. අඩුව තියෙද්දි හොඳට එකඟ වීමට යනවා. හොඳට පහසුවෙන් අරමුණට බැස ගන්න මූලිකව. පාද නැතුව නෙමෙයි. නමුත් අර තරම් ඇදිල්ලක් නැහැ මොකද දැන් කය වචනේ මේ පැත්තෙන් කරපු පහසුව නිසා සංවරය නිසා සීලයටම සමාධියට පහසුයි නන්න සිහිය පවත්නවා ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා ඒ නිසා මේක 100ට 100ක් වෙන්නේ නැහැ වෙන්නකම් ඉන්නේ නැහැ සීලය 100ට 100ක් රැකලා සමාධිය වඩන සමාධියෙන් පස්සේ ඔන්න සතිය වඩන්න පටන් ගන්නවා එහෙම එකක් නැහැ සතිය වඩන කොටම මේක ටික ටික ඉස්සරහට හැදිලා එනවා සිල්ව බව ටික ටික හැදෙනවා ඒ නිසා දුවන ගතිය ටික ටික අඩු වෙනවා ඒ වයින් පීඩනේ ටික ටික අඩු වෙනවා අපිට ඉතින් යෙදිලා ඉන්නයි සතිමත්ව යෙදිලා ඉන්නවා මේ විදියට සාමහා කරගනිමින් විුත්තර කරගනිමින් ඒවා විසඳා ගන්නවා යෙදිලා ගත කිරීම අනිවාර්යයි කොහොම වුණත් කොයි තත්ත්වෙින්ම ඒ විදියට පින්වත්නි මෙහෙම මේ විඳීමක් ඒ ආකාරයෙන් විඳිනවා නම් ඔන්න බ්‍රහ්මචර්ය වාසයක් ඇත්තේ එහෙනම් දුක් කෙලවර කිරීමකට අවකාශ පෙනෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. අන්න මේ සිහිය පවත්තර කෙනා මේ විදිහට ගත කිරීම හරහා අඟුලිමාල අවසන් කරා විඳීම් ටික ආන් ඒ වගේ කර්ම අවසන් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේවා මේ හිතුවිල්ලට ඔන්න තව කර්මයක් ගෙවුණා ඕන්න මේකත් කර්මයක්ද දන්නේ එහෙම මේ තවත් ප්‍රපංච ගොඩකට යන්න මේක උදව්වක් කරගන්නව නෙමෙයි. ඒ මේක උදව්ව කරගන්නේ මේක ජීවිතේ ඉවර කරනවා කියනකොට උනත් පුළුවන් කියන විශ්වාසය හදාගන්න තමයි මේ ධර්මයේ භාගස්සෙ පෙන්නන්නේ. ඉතින් ඒකෙදි තවත් ඉදිරියට යන එක ප්‍රකටම වෙච්ච විශේෂම කාරණේ භාගස්සෙ මතක් කරනවා ඉද වික්කවේ ඒකච්ච ඒකාචස පුද්ගලස්ස අපමත්ත කම්පි පාප කම්මන් කතන් තමේන නිරයන් පාපින්
ඉද පන වික්කවේ ඒකාචස පුද්ගලස්ස තාදිසං ඒව අපමත්තකම් පාපකම් කතන් දිට්ට ධම්මේව හෝති නානුපිකායති කිම් බහුවේ. මේ වික්ක ඇත්තටම පෙන්නලා දෙන්නේ බුදු පියාණන් වහන්සේ මේ පොඩි එක පොඩි පවක් කරනවා එක්කෙනේ, මේ පොඩි පව නිසා එක්කෙනෙක් අපායගාමි වෙනවා, තවත් එක්කෙනෙක් මේ ජීවිතයේ මේක විපාක විඳලා ඉවර කරනවා. ආනේ දේ තමයි අපි දැන් ඔය කතා කරේ අමුලි මාල තමයි අපි ප්‍රධානෙටම ගන්න අපි ගොඩක් දන්න දේ නිසා. මේ 1000ක් මරපු කෙනෙක් නිරේ කොච්චර කල් දුක් විඳින්න ඕනද? නමුත් මේක අවසන් කරා තුනසේ සතිමත් වෙලා දක්ෂ වෙච්ච නිසා, ඒකාන මාර්ගය වඩපු නිසා, බුදුපියන් වහන්සේගේ ඇසුර තිබුණු නිසා. ඉතින් අන්න එහෙම මේ විස්තරය තමයි මේ කතා කරගෙන යන්න. දැන් මේක හරියට මේ බුදුපියන් වහන්සේ පෙන්වන හේතුව මේ දෙක දෙන්නෙක් වෙනස් වෙන්නේ. නිරේඩ බලන එක නම මොකද වෙන්නේ? යාට වඩන ලද මේ කයක් නෑ, එහෙම නැත්නම් සිල්වත් බවක් නෑ, වඩන ලද සිතක් නෑ, වඩන ලද ප්‍රඥාවක් නෑ, වඩලන ගුණධර්ම නෑ. ඒ කය මාර්ගය තුල ගත කළා නෑ. ඒ තුලින් සීලය සකස් වෙලා නෑ, ප්‍රඥාවක් සමාධිය සකස් වෙලා නෑ, ප්‍රඥාවක් නෑ. ඒ තුලින් ගුණධර්ම ඒ තුල එයා තුල වැඩිලා නෑ. ඉතින් වැඩිලා නැති නිසා මේ සුළු දෙයක් කළා බලන්න. ඉතින් මේක උදාහරණය තමයි බුදු පියාණන්සේ දේශනා කරන කුඩා දිය බඳුනකට දාන ලුණු කැටේ. ආන දිය වෙලා අරක තද ලුණු රසයක් ගන්න. තව උපමා බුදු පියාණන් දේශනා කරන මේ පොඩි කහවණු භාගයකින් කහවණුකින් කහවණු 100කින් මිනිස්සේ කිරේ යනවා. ඒක අවභාවිතා කළා. දිලින්දු කෙනෙක්. එයා ටිකක් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. සල්ලි තියෙන කෙනෙක් නොවෙන නිසා අඩ කහවණුවක් අතේ දෑනියාගේමයි මේක. මූට කොහෙන්ද කහවණු? මොන කවුරු හරි මේ මේ පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක් දැම්මා. හරි, ඉස්සුවා. නරන් යනවා. ඇත්තම කොහෙන්ද? අනේ මට මේ ලැබිච්ච එක. මේ ලැබෙන මිනිස්සු ඇවිල්ලා හරියට හරි මේ මේ ඔප්පු කළා පෙන්නු මේ නැති වුණොත් මේ මේ මිනිස්සු හිරි. එක අඩ කහවණුත් යනවා. කහවණුනුත් යනවා. කහවණු 100නුත් යනවා කියලා. ඒ මධ්‍යම පන්තිකෙක් වුණොට එයාට කහවණු 100ක් තියෙන බැරි කෙනෙක් නම් එයා සැකසයිද වෙනවා. ඉතින් අර රුසියානු කතාවක අපිට තියෙන එකක් ඉස්සර මතකයි, මේ නූල් කෑල මේ වගේ හිත් තියෙන අය ඉන්නවා. ඉතින් ඇදිලිදු. ඉතින් මොකද නගර අධිපතිගේ මාලේ නැති වෙලා හරි ප්‍රසිද්ධයි දැන් මේ කතාව යනවා. මේ අතරේ මෙයා පාරේ මිනිස්සු ඇවිදන් එනවා. මේ නූල් කෑල්ලක් තියලා මිනිහට හිත යනවා, ඇහිඳිනවා බහත් වෙලා. නූල් කෑල්ල ඇහිඳිනකොට ඔන්න කඩපිල්ලේ කෙනෙක් බලාගෙන ඉන්නවා මේක දිහා. මෙයා දකිනවා මේක. මේක මෙයා ටක් ගාලා සාක්කුවේ දාගෙන දැන් මේ වැරද්දක් කරපු මිනිහෙක් වගේ අර මේ අර මිනිහාව මග ඇරලා යන්න හදනවා. හරි, මොකද දහලු ගත්තේ, මොකද දාගත්තේ කියලා කතා කරනුනේ මම. මේ නූල් කෑල්ලක් කියලා දැන් මේකට වෙවුල වෙවුල බයින් උතා උත්තර දෙන්න. අනේ අර වැරද්ද තමන්ගේ දාගෙන දැක කරු. මේ ගත්ත හින්දා මේ ඕක දිගට දිගට ගිහිල්ලා මේ මිනිස්සයා අන්තිමේදී මරණාසන්න වෙලා මේකෙන්ම හිත වික්ෂේපල මේකෙන් මැරෙනවා. මැරෙනකොට ඒ දිගලා යන නගරාධිපතිතුමනි මම ඇහිඳ ගත්තේ නූල් කෑල්ලක්. මාලේ නෙවෙයි ගත්තේ. ඔබතුමාගේ මාලේ මං ගත්තේ නෑ කියන. මොකද මෙයාට චෝදනා වෙනවා දැන් මාලේ හොරකම් කරපු මිනිහයි. ඇයි? මෙයා ඒක බාරගෙන ළඟපෑම. මේ මේක වුණා. එයා තුන. යන්නේ වගේ මේ දෙලින්දන්ටම තමයි ඔය වගේ ප්‍රශ්නේ. මේක එළුවන් විකුණන එක්කෙන ගැනත් මේක උදාහරණයක් තමයි බුදු පියාණන් පෙන්නනවා. මේ එළුවන් අරගත්තොත් මෙයා අවභාවිතා කරොත්, බලෙන් හරි ගත්තොත්, හොරකමක් හරි කරොත් මේ මනුස්සයා හිරේට දානවා, විපාක දෙනවා යාට. එයාට ක්‍රියාත්මක වෙන ඕන කෙනෙක් ඉදිරිපත් වෙලා. දැන් අර වඩල්ලද කය තියෙන, වඩල්ලද සිල් තියෙන, වඩල්ලද ප්‍රඥාවක් තියෙන කෙනෙකුට, නැත්තම් සිහිය වඩන සත්වට්ටානේ ගත කරන ධර්මයේ ඉන්න කෙනෙකුට, හැබැයි මේක විශේෂ වශයෙන්ම පෙන්වන්නේ මේ රහතන් වහන්සේට වෙන මේ කර්ම විපාකයේ විදිහට. ඉතින් මේ සිහිය වඩන කෙනාටත් වඩල්ලද
සීලයක් තියෙනවා, ප්‍රඥාවක්, ඊට සමාන ප්‍රඥාව වැඩිලා තියෙනවා. ඒ ඒ ප්‍රමාණයට විපාක ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා. මොකද බුදුපියාණන් දේශනා කරනවානේ මේක, මේ බ්‍රහ්මචර්ය වාසයක් තියෙනවා, යාට මේ කිවරයක් කරන අවස්ථාවක් තියෙනවා කියලා විඳීමෙන් වශයෙන්. දැන් විඳීමකට ප්‍රකට වේවි, විඳීමකට දක්ෂ වීම වෙන්න හර වෙන්න වෙන්න අපි තුල මේ බ්‍රහ්මචර්ය වැඩි වෙනවා, පිරිසිදු භාවය වැඩි වෙනවා, දුක කෙලවර කිරීම දක්වා යන ගමන ඉක්මන් වෙනවා. හැබැයි ඉවර කළ නැහැ තාම. ඉතින් තම සතිපට්ඨාන ගත කරන කෙනා. ඉතින් අන්න එහෙම කෙනාට වගේම මේ රහතන් වහන්සේගෙන් තමයි විශේෂයෙන්ම පෙන්වන්නේ උන්වහන්සේට මේ මහා දේවල් ටිකක් වුණා නේද මේ ලෝකෙදී විපාක දෙලි ඉවරයක් වෙලා යනවා. පරලෝ විපාක ගැන කතා කි හිතන්නවත් දෙයක් නැහැ. ඒක හරියට මේ ගංගා නම් ගඟට අන්න අර කෝප්පෙට දාපු ලුණු ගැටිය දැම්මා වගේ. ඒක දැනෙන්නේවත් නැහැ ගඟට ලුණු රස වෙන්න තියා. දැන් මේ මහා සල්ලිකාරයෙක් ඉන්නවා, එයාට අඩ ගහවනවක් හොරකම් කරයි කියලා. ඇත්තටම මෙයා හොරකම් කරන උන කඩේ කි කවුරුවත් පිළිගන්නේ නැහැ. කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. කවුරුන් ගත්තත් 100ක් ගත්තත් මෙයා ගත්තයි කියලා හිතන්නේ නැහැ. තුවා තනේ යා මේ විහිළුවට කරන්නේ නැත්නම් විනෝදයට ඕවා කරන්නේ කියලා ඔන්න දෙනු. ප්‍රශ්නයක් නැහැ යාට ඒක. ඊළඟට මේ එළුව හොරගත්තත් හොරකම් කරොත් අනේ මේ ඒ ආනංගය කරනවා වෙන්න බෑ කියලා පිළිගන්නේ නැහැ කවුරු. අඩුම ගානේ දැන් මේක හොරගම් කරයි කියලා ඔප්පු වුණයි කියනු. ඒත් අර එළුව අයිතිකාරය කියනවා අනේ වටිනාකම්වත් දෙන්න කියලා යාඥා කරනවා අලුවරය. අපි ගත්තා තමයි මගේ එළුවන්ගේ ගානවත් අනේ මට දීලා යන්න ස්වාමීන් කියලා කියනවා. ඉතින් ඒ වගේ කියනවා මේ ඒ රහතන් වහන්සේට වෙන තත්ත්වයේ නිසා මේ සිය වඩන කෙනෙකුටත් මේ මේ කාරණාවලදී යම් යම් ප්‍රමාණවලින් මේක අත්විඳින්න පුළුවන් වෙනවා. මේ ලැබෙන වේදනාවන් යම් වෙලාවට ජයග්‍රහණයක් කරගන්න එක මේ විඳලා ඒකට මූණ දීලා ඒකෙන් වෙන මේ සැරපරුෂ සැඩ ගතියට මූණ දීලා ඒක මටත් දිගට තියෙන්න ඉවර වෙනවා. ඉවර වීම දක්වා මේක බලන්න මදින් නැගිටලා නැත්නම් නැතුව මැදින් කඩා ගන්න නැතුව මැදින් සක්මන නවත්තන්න නැතුව ඒ දෙයට මූණ දෙනවා. වගේම මේ සක්මන පරියන්ක විතරක් නෙමෙයි අත්‍තරම විශේෂයෙන්ම මේ පින්වත් නේ දිනදා ජීවිතයේදී අපිට මූණ දෙන්න වෙනවා ගොඩාක් කාරණාවලට. සතිමත් ඉන්න වෙලාවට විශේෂයෙන් දැන් සිහිය වැඩෙන්න වැඩෙන්න සමහර දේවල් අපිට ප්‍රකට වෙනවත් වැඩි. අනිත් ඔය මිනිස්සු ගණන් ගන්න නැති දේවල් අපි ගණන් ගන්න ගතිය වැඩි වෙනවා. මොකද ඒක ප්‍රකට වැඩි නිසා. හැබැයි කමක් නැහැ. ඒක දිහා බලාගෙන ඉන්නවා. කෙත් ඇතිවීමක් නැහැ. නැදක් නැතිවීමක් තියෙනවා. ආ මේක සඳහා අපි පුරු වෙලා ඉන්න ඕනේ. මොකද මේ තුල අපි කර්ම ගෙවෙනවා. වර්ණ කර්ම ගෙවීම සිද්ධ වෙනවා. ඒ ගෙවෙනවා කියන්නේම අපි සුද්ධ වෙනවා ඉස්සරහට යන්නේ. ඒකට අත දාලා ඒකට විරුද්ධ වෙලා තර්ක කළා රණ්ඩු කළා ඉදිරියට යෑමම අපි තව කර්මයක් රැස් කිරීමක් වෙනවා. ඒ නිසා අන්නේ කර්ම රැස් කිරීම නොකර එන දේ විඳීමක් වශයෙන් යන්න සකස් කරගත්තොත් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා එයාට බ්‍රහ්මචර්ය වාසය ප්‍රයෝජනයි, දුක් කෙලවර කිරීමක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේ සිහිය වැඩිවීම ගැන කතා කරගෙන ගියේ. දැන් රූපය පැත්ත ගෙවම් කළා. පට ධ්‍යාන වශයෙන් එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වශයෙන් එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස කියන දේ මෙනෙහි කරනවා. දැන් හොඳට හුස්ම ප්‍රකටයි, මේකෙන් සුඛයක් සැපයක් ලැබෙමින් ඉන්නවා. හොඳට ආස්වාද ප්‍රසවාසයේට මූණට මූණ බැහැගෙන ඉන්නවා. රූප පැත්ත රූප ධ්‍යානට සම්පූර්ණ රූප ධ්‍යානයන්ට අනුරූප ආකාරයෙන් අපිට අත්දැකීම තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට මේකේ අතර හිඩසට හිත යනවා, අවකාශය ප්‍රකට වෙන අවස්ථාව එනවා. මේ මොහොතේදී අපි අවකාශයට කියන කාරණයට අවදී. දැන් මේ සංඥාවක් තමයි තියෙන්නේ. මේකේ ඉන්නවා. ඉතින් ওই විදිහට ක්‍රමක්‍රමයෙන් මේ වඩාගෙන යන කෙනාට මේ සංඥාව ක්‍රමයෙන් සියුම් වෙවි යනවා ඉස්සරහට. එහෙම යන මේ සංඥාව
භාගතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා න සංඤ්ඤ සංඤ්ඤී න විසඤ්ඤ සංඤ්ඤී නෝපිය සංඤ්ඤී න විභූත සංඤ්ඤී ඒවං සමේතස විභෝති රූපං සංඥා නිදානාහිප පංච සංකා මේ අපි මාරු කර කර ගමන කර කර අපි තුළින් ක්‍රියාත්මක වෙච්ච මේ සංඥාවේ එන්නෙන සියුප්පැත්තර ගත කිරීම හරහා අපි එක අවස්ථාවක මේ හොඳට බලන් ඉඳීම හරහා මේ රූපේ බලන් ඉඳලා ඒ තුළ එන හිස් ගති බලන් ඉඳලා ඒකෙත් දිහා හොඳට හට ගැනීම බලාගෙන ඉන්නකොට මේ වෙලාවක් එනවා සංඥාවක් නෑ වගේ. ඒ වුණාට සිහි නැති වෙලත් නෙමෙයි. සතර මහා භූතයෙන් තොර එකක් මේ අමුතු හේකුත් නෙමෙයි. අසඤ්ඤ තනිය වගේ ගල් වෙලා ඉන්න මුකුත් දැනින් නැති හේකුත් නෙමෙයි. අන්න ඒ වගේ ස්වභාවයකදී රූපය ප්‍රකට නැත. විභූත කළා. සංඥා නිදාන අහි ප්‍රපංච සංකම් මෙන්න මේ සංඥාව තමයි ප්‍රපංච හදලා ප්‍රපංච වලින් විතරක හදලා විතරක වලින් ව්‍යාප්පී බව හදලා ඡන්දේ සංහා ඇති කළා. කලහ විවාද කියලා මේ විදිහට දුග කතන්දරයක් හදන්නේ කලහ විවාද සූත්‍රයේ මාර්ගාංශයෙන් පෙන්නන මෙන්න මේ විදිහට හිත ගත්තා මොන සංඥාවේ වගේ සිවුම් කරාම රූපයත් විභූතයි වේදනාව මේ ප්‍රමාණයටම සිවුම් දැන් මේ ඔක්කොම එකට ඇදගෙන එන එක සංස්කාර එන සකස් වෙන දෙයක් ඉතාම සිවුම් දේවල් තියෙනේ ඔක්කොම දැන් පේනවා 180 වෙනවා විඥානේ දැන් වෙන් කරන්න මෙයාට දෙයක් ඇත්තෙම නැහැ. දෙන්නේම දුක්ඛම සුඛේ විතරමයි දැන් මේ වෙලාවේ. ඒකෙත් සැර දෙයක් නැහැ. නිසා මේ ඔක්කොම දැන් බිඳුවට බැස්සලා තියෙන වෙලාව. ඒ ඔන්න වෙලාවේදී මොන වේදනාව ආවත් ගාලක් නැහැ කියලා ඉන්න පුළුවන්. ඒ වගේම මේ මේතන හුරු වෙන්න මහා ගොඩක් කිලිස් ස්වභාවයන් ඔන්න වින්දනේ හරහා කැපිලා යන්න පටන් එතේ ඒක අතර විදර්ශනා සමාධි විදිහට මේ විදිහ ස්වභාවය පෙන්නනවා. ඉතින් මේක අපි යම් යම් වෙලාවන්දී අත් විඳිනවා. පඤ්ඤාව නෑ වගේ. ඒ වුණාට සී නැති වෙලත් නෙවෙයි. හින්ද ගිහිල්ලත් නෑ. කාන්ත වෙලත් නෑ. ඉන්න බවකුත් නිකන් දැනෙනවා. නැතර නැති වෙලා නෙවෙයි. කියලා මේ මේක අපිට ප්‍රකට වෙන මේ සීය වඩ ණයට අත් විඳින අවස්ථා තියෙනවා. සක්මනේදී වුණත් තියෙනවා ප්‍රකට නැහැ තදබල විදියට කකුල වුණත් හැබැයි මේ සියල්ලම තියෙනවා මේ වුණාට ඒ එකකවත් නැහැ නමුතුම සැපක් ඇවිදීම තුළ සිද්ධ වෙනවා ඇවිදීම ක්‍රියාවලිය ඔහේ වෙනවා මේකේ ගත කරනවා ඒතර මම කියලා ඇත්තට මේකේ නැහැ ඒතර මම ගත කරනවා කියන්නේ මේ වචනෙට මමෙකුත් නැති ස්වභාවය මේකට මම කියන්න බෑනේ කකුල දැනෙනවා මොන මම සද්දයකට ගිහිල්ලා නම් මම රූපයක් බලනවා නම් මම නෑ. දැන් මෙහෙම එකක් නෙමෙයි. ඒ යන දෙයක් තියෙන බලන් ඉන්නව නිකන් CCTV කැමරකෙන් වගේ. CCTV කැමරයක් එල්ල කළා වගේ මේ ඇවිදී ඉන්න දිහා බලනවා. ඒ ඔන්න ඔය ආකාරයට හිත පවත් ගන්න අවස්ථාවටපත් වෙන කොට ඔන්න අපිට අර කියන කාරණෙන් එන වේදනාව නත් ප්‍රකට නැති කරලා ඒකෙත් විභූතභාවය ගෙනහිල්ල භාගතුන් වහන්සේ මෙන්න මේ විදිහට අඩුම ලංසුව මතක් කරලා මෙතනින් හටගන්න දේවල් තමයි ඕක රූපයක් වෙලා යන්නේ සද්දයක් කරලා ලොකු වෙලා එන්නේ රූප සද්ද වේදනා ගන්ධ සුවඳක් විදිහට කයේ එන තද වේදනාවක් විදිහට හිතට එන තද හිතුවිල්ලක් විදිහට ඔය එනවා එන්නේ මොකද මේ පහම එකතු වෙලා තමයි එන්නේ එකපාර ඕනම සද්දක රූප ස්වභාවයක් තියෙනවා ඒකේ විඳීමක් තියෙනවා ඒක සංඥාවක් ඒක සකස් වීම තියෙනවා ඒක හිතෙන් දැන ගැනීම තියෙනවා මේ සමේ ඇහත් කියන්නේ එකක් රූප කියන්නේ ඒ වගේ යොන්නෝ විදිහට මේ සියලුම දේක සකස් වීම තුළ මේක දකින්න හුරු වෙන හුරු වෙන හුරු වෙන්න තමයි මේක අපි ඉස්සරහට යන්නේ එහෙම යන්න යන්න දැන් අපි කකුලේ ගැන කතා කරනකොට මම දක් තියෙන විලම්භ තියෙන තදට වැදුනා මේක දැනගත්ත ස්වභාවයක් තිබුණා නාම රූප වශයෙන් වෙන් වෙලා වුණ පරිච්ඡේදනයක් එනවා ඒක වගේමයි මේ කය ස්පර්ශ විතරක් නෙමෙයි ඇහැට රූපයක් දකින කොටත් තදබල ගැටීම තියෙනවා ඒක දැනගන්න ස්වභාවය තියෙනවා සද්දේ
ගැටීම තියෙනවා කනට ඉත දැනගන්න වෙනම ස්වභාවයක් මේ විදිහට මේක අපි සිහිය වඩන්න වඩන්න ඔයවා තමයි ප්‍රකට වෙවි යන්නේ හිතුවිල්ලක ගැටිල්ල තියෙනවා ඒක දැනගන්න ස්වභාවයක් මෙන්න මේ විදිහට මේ හැම එකම කැඩි කැඩි විභජ්‍ය වෙවි පේන පටන් ගැනීමත් එක්ක අපි මේ වගේ තියෙන බැඳීම ඇල්ම අඩු වෙන පටන් ගන්න නැත්නම් මේ පරිසම්පාද ක්‍රියාවලියේ එක තැනකට හරි විවෘත වෙච්ච ගමන් ඒක දැක්ක ගමන් දුරින් නැවතිලා යනවා මේ නිසා තමයි වේදනාව පැත්ත විඳීම දැක්ක දුක් දුක්ඛම සුඛ වශයෙන් මේක දකින්න දකින්න වේදනා පත්‍ය තණ්හා නෑ මේ ලෝක සංසාරේ මතක් කරන විතරම වේදනා පත්‍ය පඤ්ඤා කියන පැත්තට වැටෙනවා තනින්ම පරිසම්පාද ක්‍රියාවලිය කැඩලා යනවා. ඒ නිසා අපි සිහිය පවත්වන වෙලාවට ඒ පරිසම්පාද දකීම හරහා ඒක විඳිලා යනවා. අසතිමත් වෙනකොට පරිසම්පාද ක්‍රියාවලිය වැඩ. වේදනාපච්චය තණ්හා. දුක සකස් වෙනවා. දුක සකස් වීම ක්‍රියාවලිය. නව නිපාදාන භව, ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් මොහොතක් මොහොතක් පාසා හෝ හටගන්න ජාති, ජරා, ව්‍යාධි, මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දුක් ගොඩ බාර ගන්න වෙනවා. හැබැයි සිහිය පවත්වන කෙනාට විඳීම කියන තැනින් මේක කැඩෙනවා. සා වේදනාව නිසා. ඊතර මොකද මේ වේදනාව කියනකොට අපිට කයට එන වේදනාවක් දුත් මේකට ගන්නවා. නමුත් මේ ධ්‍යානසෙ මේක පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි රූපයක් දකින්න කොටත් එන වේදනාවක්. අන්න ඒ කාරණේ. සද්දයක තියෙන වේදනාවක් හැප දුක දුක්කම සු. ආන්ගේ විඳීමක් අන්නේක දකින්න තරමට සීය හැදුනාම අන්නේකට තමයි අර අරගෙන ගිහිල්ලා නැසන්නේ සංඥේනෝ සංඥේනෝ විස්තර සංඥා ආදි වශයෙන් මේ මේ සත්‍යය තුල ගත කරන් කළා හුරු හදාගන්න. ඒ ගත කරපු කෙනාට මේ වයි තියෙන මේ රළු භාවය ප්‍රකටයි. සත්‍යයක් ඇහුණත් ඒකේ මේ තියෙන විඳවීම ස්වභාවය ප්‍රකටයි. ඒකේ තියෙන අකස්වීම ප්‍රකටයි. ඒකේ තියෙන හිත ප්‍රකටයි. ඒක හැම වෙලෙම වෙන එකක් නොවුනට මොහතකට හරි පුළුවන්. ඒ නිසා එදිනදා ජීවිතයේදී සතිමත් වෙන්න පුළුවන් වෙනවා. මේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මේ විදිහින් යන්න අරින්න පුළුවන්. යන්නේ විදිහේ ගමනක් තමයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය හරහා ඇත්තටම පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක තමයි අර උපමා විදිහට පෙන්නලා තියෙන්නේ මෙයා මේ කෙනාට අනේමට වටිනාකම හරි දෙන්නේ නැහැ කියලා වඳින්න එකක් තමයි තියෙන්නේ. ඒ නිසා පවිද්දස පෙන්වන යථා යථා වේදනියන් අයම් පුරිසෝ කම්මං කරෝති තථා තථා නම් පරිසංවේදීති ඒවං සන්තම් වික්කවේ බහුචර්යවංසෝ හෝති යෝකාසෝ පඤ්ඤායති සම්ම දුක්ඛස්ස මත්තක විරාය මේ විදිහට විඳීම වශයෙන් ගත්තොත් මේ බ්‍රහ්මචර්ය පවතිනවා නිසා ඒකෙන් දුක් කෙලව කිරීමට අවකාශ තියෙනවා නිසා මේ ගත කරන ඒකායන මාර්ගය තුළ ඉන්න මේ හැම දිනාටම මේ දුක් කෙලවර කිරීම දක්වා යන්නට මේ අද පාවිච්චි කරාරු තෝරගත්තු මතක් කරගත්තු මේ සූත්‍රය දේශනාත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනෙන් අද දේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දින ලෝණපල හෙවත් යථා කම්ම වේදනීය සූත්‍රයේ සුරෙන් ඉතා වටිනා ධර්ම කරුණු ඔබ වහන්සේ ඉතාමත් පැහැදිලිව ඒ කියන්නේ අපිට නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වන විදිහට අපි යන මාර්ගයට අදාළ වෙන විදිහට පහදලා දුන්නා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට බොහොමත්ම පිං. එම කුසලයේ ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්ස ධර්ම දේශනාව ඇසුරෙන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අවසර දෙන්නද? තයි. කාට හරි ධර්ම දේශනාව ඇසුරෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අත ඔසවලා ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්ස මට තියෙනවා මේ ගැටලුවක්. ස්වාමීන් වහන්ස අපි දැන් අර මේ පර්යංකී දෙනකොට අපිට ආස්වාස ප්‍රස්වාස ඒ හුලන් රැල්ල අපිට අර මේ ගෙවිගෙන ගිහිල්ලා මේ බොඳ වෙනවා කියන එක සිදුවෙන්නේ. ඒ බොඳ වෙනවා කියන එක සිදුවෙනකොටද මේ ස්වාමීන් වහන්සේ අර මේ රූපේ විභූත වෙනවා කියන එක වෙන්නේ? ඔව් එහෙම කියලා ගන්නත් පුළුවන්. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ අතර ඉඩස කියලා ගන්නත් පුළුවන්. අවකාශ ගතිය. ඒ නිසා මේ
බොඳවීම ගොඩක් ප්‍රකටයි. ඉතින් ඒක ගොඩක් මේ දැන් අවකාශයේ මේ ආසත් ප්‍රශාසයක් අතර තියෙන හිටසනම් සුළු වෙලාවයිනේ මේ අත්විඳින්න වෙන්නේ. ඉතින් ඒකම තමයි බොඳ උනම් පස්සේ මතුවලා ඉන්නේ ඇත්තට. මොකද මේ හැමදේ මෙතනින් පටන් ගන්න බවක් තමයි ඉන්නේ තියෙන්නේ. ඒ නිසා ආසත් ප්‍රශාසයක් හටගන්නෙත් ඒකෙන් සද්දයක් හටගන්නෙත් එතනින්, හිතුවිල්ලක් හටගන්නෙත් එතනින්. අන්නේ තැන අවදි වෙලා බලාගෙන ඉන්නකොට ඒ තුල වෙන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. ඉතින් ආස්වාස් ප්‍රස්වාසයේ බොඳ වීම, එහෙම නැත්නම් ඒක ගෙවන් වීම, ඉවි යෑම තමයි ඇත්තටම ගෙවුනම් පස්සේ තමයි ඒක මේක මේ පරිසම අර්ථයටම ඉන්නේ. නමුත් සාපේක්ෂ වශයෙන් ආස්වාස් ප්‍රස්වාසය අතරත් මේක අත්විඳින්න පුළුවන් කියන එක තමයි ලොකු සංසයෙන් පෙන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස අශිනි අතෝසවල තියෙනවා අශිනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ දේශනාව වහා මට තේරුණේ සතිමත් ඉන්නකොට කර්ම ගෙවිලා අවසන් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්ස එහෙමනම් අසතිමත්ව යම්කිසි කෙනෙක් ටික කාලයක් ටික වෙලාවක් හරි හිටියොත් එතනදී අකුසල් සිද්ධ වෙනවද ස්වාමීන් වහන්ස? අනිවාර්යයෙන්ම වෙනවා. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා පුළුවන් තරම් සතිමත් වෙන්නයි තියෙන්නේ. එහෙම සතිමත් වෙනකොට තමයි බුදු පියාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළා තියෙන්නේ. අවුරුදු 7ක් යනවා. 7ක් යන්නේ නැහැ මානෙනි. ඔන්න 6කින් පුළුවන්. 6ක් යන්නේ නැහැ. 5කින් පුළුවන්. 4කින්. කොහොම අවුරුදු අඩු කළා මාස 6කින් පුළුවන්. මාස 6ක් යන්නේ නැහැ මානෙනි. මාස 3කින් පුළුවන්. මාසෙකින් පුළුවන්. සති දෙකකින් සතියේ පුළුවන් කියලා හරියටම 100 දිගට පැවැත්වුවොත් එක සතියයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ පුළුවන් තරම් සතිමත් වෙන්නයි ඕනේ. මොකද සතිය කියන එක නැති වෙන්නේ නැති එකක්. ඔය වෙලේ තියෙනවා. අපි ඒකට තැන දෙන්නේ නැති එකයි තියෙන්නේ. අපි මේ කරදර ආවා, මේ ආවා කියලා අඬහව ගන්නවනේ. එතකොට ඔන්න සතිය නැති වෙලා. ඒ හින්දා එහෙම නැතුව හැම දෙයකට මූණ දෙනවා. මූණ දෙනවා කියන්නේ සතිය. අන්න එතකොට කර්මෙද්දී වෙලා යනවා. දුකේ කෙලවර කිරීම පැත්තට අපි යනවා. බුදුහාමුදුරන්ට අපි කිට්ටු වෙනවා. ඒ නිසා සතිය පවත්වන්න උත්සාහ කරමු හැම වෙලෙම. හැබැයි සතිය නැති වුණාට ගණන් ගන්න නැහැ ඉතින්. මොකද ඒ වෙලාවට පමාදේන කම්පතියති සති බලං. ඒකත් සතියක් බවට පත් වෙනවා. ඒක මේ කම්පා නොවී හිටියොත්. කම්පා වුණොත් තමයි අකුසලයේ බවට පත් වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. ඒ නිසා අන්නේ විදියට දැනගෙන අපි යනවා ඉස්සරහට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් ඉදිරියට යනවා ස්වාමීන් වහන්සේ. වෙනත් කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මම ඊළඟට පුණ්‍යානුමෝදනාව සඳහා සුසන්ත මහතාට ආරාධනා කරනවා. අස්සරයි ස්වාමීන් වහන්සේ. පුණ්‍යානුමෝදනාව සඳහා නයි. අද දිනත් අප කෙරේ අනුකම්පාවෙන් වැඩමවකල වදාළ ගෞරවනීය පූජනීය නම කියන අවස්ථරයි ධම්මසරණ ස්වාමීන් වහන්සේ විසින් පළමුවෙන්ම කමඨහන් වාර්තා පිරිසුදු කිරීම සිහිත්යෙන් කමඨහන් වලට පිළිතුරු ලබා දෙමින් ඉන් අනතුරුව අද රෙදී තිබී ඊළඟයේ අංගයේ වුණු ධර්ම දේශනාව පවත්වමින් අපි සියලු දෙනාට මේ ධර්ම මාර්ගයේ තව තවත් සතුටුමත් වෙමින් ගමන් කරන අවශ්‍ය කරන කරුණු කාරණා පහදා දෙමින් ඒ උතුම් ධර්ම දේශනාව සිදු කළා. ඉතින් මේ සියලු දේන් ජනිත කරගත්තව සියලු පින් පිනින පිනිය උපකාර කළා වූ සියලු දෙවි දේවතාන් වහන්සේලාටත් ඒ වාගේම නිස්සන්න වනවාසය අසුර කරමින් වැඩ සිටිය අපවත්තුන පින්වත් ස්වාමීන් වහන්සේලා මේ සසරේ යත්නම් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඔබ අප නමින් මේ පරලෝක ගියාව සියලු දිනාටත් ඒ වගේම අවසානයේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ප්‍රාර්ථනා කිරීමටත් දාතා සත්‍යානා කිරීමෙන් පුණ්‍යානුමෝදනා සිදු කරනවා. එතාවතාචං මේහි සබ්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එතාවතාචං මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාචම්මේ
සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සික්ඛා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍යා ඉමිඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍යා ඉමිඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍යා ඔබ වහන්සේ වන්දනා කරන්න අවශ්‍ය ස්වාමීනාන්ත ඕකාස වන්දාමි බන්තේ දී හොන්තු මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි සබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං සමත මේ බන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්තේ තිරවන්තු ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ පත්තිත්වා අතියම්පි ඕකාස වන්දාමි බන්තේ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච යතෝ නිබ්බාන සම්පත්ති නාති සමිජ්ජතු සුපත්ති සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං පස්සිතුං වන්දිතුං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු. ඒ වගේම අවසර ස්වාමීන් වහන්සේ අද දවසේ අපි රැස් කරගත්තව පින හේතු වාසනා කරගෙන පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ඒ වගේම නිස්සරණ වනවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේ ඇතුළු කොට අනිකුත් පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් මේ පින් හේතු වාසනාවෙත්වා සුවසේම මේ උතුම් ධර්ම මාර්ගය දියුණු කරගන්නට මේ පින උපකාරයක්ම වේවා. සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි.